ආයුබෝවන් සුවතයි සඳේවක් ඔබ සියලු දෙනාටම ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් අදත් මේ සඳේවේ අපි ඔබව මුණගැහෙනවා විශ්ව මිනිසුන් ගැන කතා කළොත් මිනිසුන්ගේ මානසික සුවපත් භාවය හැම දෙයකටම වඩා වටිනවා සංගීත ආධ්‍යාත්මික සුව කිරීමේ විශ්වීය භාෂාව කියලා තමයි ලෝකේ බොහෝ විට හඳුන්වන්නේ. ඒ කතාව මේ විදිහට පවසන එක් අවස්ථාවකදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ කවියෙකු වන හෙන්රි වැඩ්ස්වර්ත් ලොง ෆෙලෝ කියන මහත්මයා. එදමන් කියනවා විශ්වයේ මිනිසුන් මානසිකව සුවපත් කිරීමේ ශක්තියක් සංගීතයට පවතිනවා. ඒ හින්දම සංගීතය ආධ්‍යාත්මික සුව කිරීමේ විශ්වීය භාෂාව බවට පත් වෙනවා කියලා. මෙන්න මේ දේවල් එක කතා කරද්දී සංගීතය කියන්නේ චිකිත්සාවක් කියලා ඔබ දන්නවනේ මේ චිකිත්සාව ගත්තොත් කොටස් හතරකට කාණ්ඩ හතරකට වෙන් වෙනවා සංගීත චිකිත්සාව තුළ මැදිහත් වීම වර්ග හතරක් තියෙනවා කියලා හඳුන්වන්නේ උත්තේජනය හෝ ලිහිල් කිරීම ප්‍රවර්ධනය කිරීම අනිත් පැත්තෙන් ගත්තොත් මතකයේ හෝ මතකයේ පහසු කිරීම ශ්‍රවණ කුසලතා වර්ධනය කිරීම මනෝභාවය වැඩි දියුණු කිරීම එතනින් එහාට ගියාම කාංසාව අඩු කිරීම මෙන්න මේ තමයි සංගීතයේ චිකිත්සාවක් විදිහට ගත්තම ඒ චිකිත්සාවේ කොටස් හතර කාණ්ඩ හතර බවට පත්වන්නේ. මේ හැම දෙයක්ම අපි ඔබට කියන්නේ රිද්මය පිළිබඳව කතා බස් කරද්දී මෙලඩි ඔෆ් රිදම්. අපි සංගීතය පිළිබඳව කතා කරනවා. මේ සංගීතයේදී මිනිසුන් සුවපත් කරන භාවනාව කොතනකද තියෙන්නේ? අන්න එතනට යන්නට අපි සෝදානම්. ඔබ දන්නවා මේ වැඩසටහනේ සම්පත් දායකත්ව හැමදාවත් මේ ශාස්ත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් දැනුමක් තියෙන ප්‍රවීණයෙකුගෙන් තමයි අපි සිදු කරගෙන යන්නේ. අද අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරා මෙලඩි ඔෆ් රිදම් වෙත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීතා මහත්මියට අපි මෙලඩි ඔෆ් රිදම් වැඩසටහන ආරම්භ කරාට පස්සේ කාන්තාවක මේ විශේෂ පුටුවට කැඳපු පළවෙනි දවස තමයි රශ්මි සංගීතා මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. අද නිදර්ශන ගායනාවන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරානි සමග සරලකී ගායන ශිල්පී සංජීව ලසන්ත. අද මෙලඩි ඔෆ් රිදම් සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතය මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරප්පෙරම. සුසන්තයි ආයුබෝවන්. ආයුබෝවන්. අපි සූදානම් අදත් ගී අනුවාදන සහ ගායනාවන් සමගින් වැඩසටහන ඉදිරියට ගෙන යනට රශ්මි සංගීතා මහත්මිය අද අපේ පළමු අනුවාදනය වෙන්නේ සුනිල් එදිරිසිංහන් ගැයූ ගීතයක්. අපි ගීත අනුවාදනයේ රස විඳලා කතා බහට යමුද? ඔව් එහෙම හොඳයි මට. මේ ගීතයේ කී පද සංකල්පනාව කුමාරදාස සපුතන්ත්‍රි මහත්මාගෙන් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහන්. ගීතය ගැයුවේ සුනිල් එදිරිසිංහන්. අද අනුවාදනයක් ලෙස අපි වැඩසටහනේ මුල්ම අංගය ලෙස රසවිඳිමු. 1 2 3 4. Oh,
කුමාරදාස සපුතන්ත්‍රී සොරින් රචනා කළ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහන් සුනිල් එදිරිසිංහන් ගැයූ මනරම් ගීතයක් මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ කලන්න සෙනෙහසින් පිරියන්න හරිම මෘදු ගීතයක් රශ්මි සංගීත මහත්මිය අපි මේ ගීතේ සංගීතමය පාර්ශවය ගැන කතා කරලා එතනින් එහාට යමු මුලින්ම සමා වෙන්න ඕනේ මම අද අසනීප තත්වෙන් ඉන්නේ මගේ හඳේ යම් කිසි බාධාත්මක තත්ත්ව ඇති වුණොත් සමා වෙන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඔව් ඇත්තටම මේ අනුවාදනය ගැන මේක ඇසුනහම මට ගොඩාක් දේවල් මගේ මනසට ආවා කියන්න ගොඩාක් දේවල් තියෙනවා මට මුලින්ම ඇත්තටම කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් ගීත අනුවාදනය කියන එක අපේ ලංකාව තුල එතරම් ප්‍රචලිත වෙලා නැහැ නේද ඒක අපි කවුරුත් පිළිගන්නවා කලාවක් විදියට ප්‍රචලිත වෙලා මදි ඇත්තටම ගීතය සාපේක්ෂව බලනකොට අනුවාදනය කියන එක කලාවක් විදියට ප්‍රචලිත වෙලා මදි එතනින් ඇත්තටම මේ මට හිතෙන්නේ අර වාදකයා කියන කෙනා ඉස්මතු වීමක් වෙලා නැහැ ඇත්තටම මොකද ගීතය හැමතැනම දැන් දශක ගණනාවක් තිස්සේ ගීතය සාමාන්‍ය රසිකයා සාමාන්‍ය ප්‍රජාව අතර බෙහෙවින්ම ප්‍රචලිතයි සහ ගීතය සංගීතයේ බවට පත් වෙලා තියෙනවා අද අපේ රටේ ඉන් ඔබට මේ ගීතේ පිටුපස සිටිනවනේ සෑහෙන පිරිසක් විශේෂයෙන් වාදකයෝ වාදකයා කියන පුද්ගලයා ගීතේ පිටුපස සෑහෙන මෙහෙවරක් විශ්ව සිද්ධ කරනවා. එතකොට ඒ කෙනාව ඉස්මතු වීමක් ලංකාව තුල වෙලා නැහැ කියලා මට හිතෙනවා. ඇත්තට මේ අනුවාදනය අසද්දී කොයිතරම් මනරම් විදියට මොකද ගීත අනුවාදනයක් ඉදිරිපත් කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ගීතයක් කම්පෝස් කරලා දැන් ඇත්ත අපි දන්නවා ගීතයක් කම්පෝස් කරන්න ප්‍රධාන වශයෙන් තුන් දෙනෙක් බලපානවනේ ඒ තුන් දෙනා තමයි මූලික වශයෙන් බලපාන්නේ නමුත් ඒ තුන් දෙනාට සවියක් වෙන්න සෑහෙන පිරිසක් පිටිපස්සෙන් ඉන්නවා විශේෂයෙන් වාදකයෝ එතකොට දැන් මේ අපි ඇහුව අනුවාදනය බලන්න කොයිතරම් මනසට කාවැදෙන වාද්‍ය භාණ්ඩ තුනක්ද යොදාගෙන තියෙන්නේ කියලා දැන් සිතාරය කියන්නේ ඉතාමත්ම සෞම්‍ය බොහොම මටසලට වාද්‍ය භාණ්ඩයක් එහා සමානව වයලීනේ සහ මැන්ඩලීනේනේ යොදාගෙන තියෙන්නේ. ඔව්. එතකොට ඔය වාද්‍ය භාණ්ඩ තුනම එක හා සමානව බොහෝම සංයමයකින් යුක්තව ඒ වාදනය ඉදිරිපත් කරා. අනිත් එක අනුවාදනයක් කියන්නේ අර ගායකයාව නියෝජනය වීමක්. අනුවාදනය ඊළඟට එවැනි අනුවාදනයක් ඉදිරිපත් කරනවා කියන්නේ දැන් අපි ඇත්තටම වර්තමානයේ අපි දකිනවා මේ අනුවාදන කියලා සමාජ මාධ්‍ය හරහා දැන් ඇත්තටම තාක්ෂණය අපේ බොහොම දියුණු වෙන්නේ එතකොට සමාජ මාධ්‍ය හරහා අනුවාදන කියලා මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් අරගෙන ගීතයක් වාදනය කිරීම නෙමෙයි අනුවාදනය කියන්නේ වටපිටාවක් තිබෙනවා ඒ හරහා ඉතින් මට හිතෙනවා මේ අනුවාදනය සකස් කරගන්නට අපේ සුසන්ත මහත්මයා සෑහෙන වෙහෙසක් දරලා තිනවා සහ වාද්‍ය වෘන්දයක් අවනත කරගන්නවා වාද්‍ය වෘන්දයක් එක වැඩ කරනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි ඒක අපි හැමෝම දන්නවා. ඉතින් මෙතුමා බොහෝම අනර්ග විදියට ඒ සංයෝජනය ඇති කළා තිබෙනවා මේ අහද්දි බොහෝම මිහිරට මත්නම් දැනුණා. ඉතින් මේ අනුවාදන කලාව මං හිතන්නේ ඔබතුමන්ලාටම තමයි ඉදිරියට රැගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසාම තමයි අපි මෙරඩිය ඔෆ් රිදම් වැඩසටහන ආරම්භ කරේ. ඔබතුමිය කිව්වා වගේම අනුවාදනය කලාවක් විදිහට රසවින්දිනට තියෙන සීමා සහිත පිරිසක්. මොකද එක දිගටම අනුවාදන රසවින්දින කෙනෙකුගේ මනස තවමත් බොහෝ දෙනෙකුගේ සකස් වෙලා නැහැ. මම නොකියා කිව්වේ ඒක තමයි. ලංකාවේ එවැනි රසික ප්‍රජාවක් නිර්මාණය වෙලා නැහැ. අත්ත වශයෙන්ම කිව්වොත්. ගීතයේ කියන එක අපි රසවින්දිනේ දශක කීයකින්ද කියන්නකෝ. මේ 2024 මේ දක්වා තාම අනුවාදන කලාව රසවිඳින්න ප්‍රේක්ෂක ප්‍රජාවක් හැදිලා නැහැ කියන මතේ මමත් පිළිගන්නවා. තවම සකස් වෙමින් ඉන්නවා සමහරට කොටසක් ඉංග්‍රීසි සිංහල හින්දි මේ වගේ විවිධ අනුවාදන රසවිඳින මේ නිසාම තමයි රශ්මි සංගීත මහත්මිය අපි මේ වාද්‍ය වේදේ සහ අනුවාදනය කියන දෙයට වැඩි ඉඩක් ලබා දෙන්නට ඕන නිසා තමයි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ සහ තවමත් අනුවාදන රසවිඳින පිරිස සකස් වෙමින් පවතන නිසා තමයි නිදර්ශන ගායනාවනුත් මේ වැඩසටහන සඳහා ඇතුළත් කරලා තියෙන්නේ. අපි සූදානම් අද සංගීත අධ්‍යක්ෂණය සහ සංගීත මෙහෙයම සිදු කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මද්රප්පෙරම සහෘදයා දෙසට හැරෙන්නට. සුසන්තයි දැන් රශ්මි මිස් කියපු දෙයක් තමයි සිතාරය, වයලීනය සහ මැන්ඩලීනය. මේ තුනම බොහොම මෘදුව අපිට රස විඳිනට පුළුවන් වාද්‍ය භාණ්ඩ. ඉතින් ඒ වගේ දෙයකින් මේ සකස් වෙන අනුවාදනය බොහොම මිහිරි කියලා.
දැන් ඔබට තිබුණා මේක එක වයලීනයකින් එහෙම නැත්නම් මැන්ඩලීනෙන් එහෙම නැත්නම් සිතාරෙන් විතරක් අනුවාදනය ඔබට සකස් කරන්නටත් තිබුණා. මෙහෙම කොටස් තුනකට ඇයි වෙම් වෙන්නේ? මම ඉස්සෙල්ලා කතා කරන්නම් මේ අනුවාදන කියන එක ඇත්තෙම ගත්තොත් මෙතුම කිව්වා වගේම ලංකාවේ තාම ඒකට ඉඩ ප්‍රස්තාව ලැබිලා නැහැ. කියන්නේ ප්‍රේක්ෂකයොත් ඒ ගැන වැඩි තැකීමක් නැහැ. විශේෂයෙන් දැන් මේ මේ වගේ ගීතවල අනුවාදන ඉදිරිපත් කළ අපි යම් මට්ටමකට හරි ඒක මිනිසුන්ගේ සිත් තුළට කවද්දන්න පුළුවන්. හැබැයි දැන් සංගීතමේ අතින් ගත්තොත් දැන් මෙතුමියලා ඉන්න ඔය රාගධාරී සංගීතය පැත්තේ සහ සිම්ෆනි බීතෝවන් මොසාර්ට්ලගේ වගේ ඉව්වා ඔපෙරා ඒ වගේ වනම් අහන්නෙම නැහැ අපේ කට්ටිය. එහෙම රසයක් අපේ කට්ටියට නැහැ. කනගාටුවට කරුණක්. මම හැමදාම කතා කරන්නේ මෙතන ඉද්දද්දි හැම රසයක්ම අපි විඳින්න ඕනේ කියන එක. ඒ කියන්නේ බයිලා සංගීතයත් විඳින්න ඕනි, අර ශාස්ත්‍රීය සංගීතය සහ වෙස්ටර්න් මියුසික් වල තියෙන ඉහළ සංගීතය සහ හැම රෙගේ මියුසික් දැවි හැම දෙයක්ම උකහා ගත්තොත් තමයි අපිට සියලු දේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී මෙතුමිය තව එකක් කිව්වා, මේ ඔකෙස්ට්‍රා එක හසුරුවන එකත් ලේසි නැහැ කියලා. ඔකෙස්ට්‍රා එක හසුරුවන එක ගැන මම අදත් කියනවා. මේ වගේ ස්ථානය අපේ SLBC එකේ අපි මේකට ආදරෙයි. ඉතින් මේ වගේ සුළු ඉඩක් තුල රැකියාවක් විශේෂයෙන් කරන්නේ සුළු ඉඩක් තුල මේ ශිල්පීන් ටික එකතු කරගෙන මේ පොඩි කාලයක් තුල අද ඉදිරිපත් කරන සංගීත ඛණ්ඩ පෙරපුහුණුවකින් තොරව මම නොටේෂන් එක ලියාගෙන ඔක්කොම එනවා. අපි ඔක්කොම ඉන්නේ රීඩර්ස්ලා, ඒ කියන්නේ ස්වරපස්තාර කියවන්න පුළුවන් අය. කොලේ දැම්ම ගහුවා. දැන් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම දන්න ඇතිනේ, රූපවාහිනී ප්‍රෝග්‍රෑම් සහ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරන්නේ පසුව එඩිට් කළා, වැරදිච්චව හදලා පස්සේ ඩබ් කළා. ඒ මොකුත් නෑ, මෙතන මේ ලයිව් හැමදාම පාවිච්චි කරන වචනයක්, ඒක මාධ්‍යක භාවිතා කරන්න කමන්නේ පට්ට ලයිව් කියන එක. මේක ලයිව්, ඒ කියන්නේ සම්පූර්ණ සජීවී මේ වාදනයක් ඉදිරිපත් කරන. ඒ තුළදී යම්කිසි අඩුපාඩුකම් සුළුසුළු අතපසුවීම් වැරදීම් සිදුවෙන්න පුළුවන්. ඒ ගැන කමා කරන්න ඕන ප්‍රේක්ෂකයෝ ලොකු බාධා මැදින් තමයි අපි මේක කරන්නේ. අනිත් එක කදයක් තියෙනවා, දැන් ගුවන් විදුලි වාදක මණ්ඩලය කිව්වහම එදා ඉඳලා නමක් තියාගෙන තිබුණු නමක් තියෙන පිරිසක් සහ ගුවන් විදුලිය කියන ඒ නම අදටත් ඇත්තටම බොහොම ගෞරවාන්විත විදිහට සලකන තැනක්නේ. ගුවන් විදුලි වාදක මණ්ඩලය කිව්වහම ලංකාවේ ඉහළින්ම වැජඹෙන පිරිසක් ඇත්තටම නේද? ඒක තමයි. ඊදී අපි ඇත්ත වශයෙන්ම රැකගන්න ඕනේ කියන එකේදී සමහරවිට අපිට ඒ සඳහා පහසුකම් මදි වෙනවා. ඒක මම කිව්වේ පහසුකම් මදි වෙනවා. මොකද ස්ටුඩියක් සොයාගන්න ඕනේ, මේ වගේ වැඩසටහනක් කියන්නේ මේක. රශ්මි මහත්මිය, මේක හරි වටිනා වැඩසටහනක්නේ. ඉතාමත්ම වටිනා වැඩසටහනක් සහ උඩුගම් බලා යනවාද කියලා හිතෙනවා. ඉතින් ඒකෙදි හරි වෙහසක් අරගෙන මේ කරන්න ඕනේ. ඒකෙදි හැමෝගෙම කැපවීම ඕනි සහ අපි ඒකට ඉඩ ප්‍රස්තාව ඕනි. සමහර ස්ටුඩියක් වෙන් කරගන්න අපිට අවස්ථාව නැති වෙන්න පුළුවන්. මෙතුමිය දන්නවා මේ නිෂ්පාදිකාව වශයෙන්. ඊට පස්සේ ඒකට ඉඩ ප්‍රස්තාව, ඔය ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒක වෙන ප්‍රශ්නයක්. ඔබතුමිය කිව්වදේ වාදකයාට ඇත්තෙන්ම මේ රටේ තැනක් තියෙනවද? ඒක ගොඩාක් දුරට අඩුයි. දැන් අපි ස්ටුඩියෝ එක පටිගත කිරීමකට ගියත් අපි දකිනවා සංගීත අධ්‍යක්ෂකවරයා සහ ගායකයා කොහොම ඉන්නවා. අනිත් ඉර නැති එක්කෙනා තමයි අවස්ථාව නම කීවිච්ච නැති අය, ඇරේන්ජස්ලා, සංගීත සංයෝජකයෝ. ඒක හරි වැදගත් දෙයක්. සමහර අවස්ථාවල සංගීත අධ්‍යක්ෂකයා ඇවිල්ලා නිකන් කොලේ දුන්නට පස්සේ ඒ ඇරේන්ජර් සංයෝජකයා තමයි අර කවුන්ටර් පාර්ට්ස් කෝඩ්ස් ලියලා ඒ තැන් වෙනස් කළා. ඊට පස්සේ වාදකයෝ දැන් මිස් දන්න ඇති මේ වීහෙම පාල පෙරා වගේ අය දුන්න පාට් එක නෙමෙයි, කියන්නේ මියුසික් කොටස නෙමෙයි, එයා එක එන්හාස් කියන්නේ ඉම්ප්‍රොයිස් කරා. ලොකුවට තව ගොඩක් ඒක අලංකාර කළා වාදනය කරන. ඉතින් වාදකයා සහ ඇරේන්ජර්ට ලංකාවේ තියෙන තැන අඩුයි. හැබැයි ඇමරිකාවේ, ඉන්දියාවේ රටවල ඇරේන්ජර්ස්ලා ඉන්නේ මේ ප්ලේන් එකේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ලංකාවේ ඒක නැහැ. ඉතින් මම මේ ගීතය ගත්තොත් එහෙම රශ්මි මහත්මිය මට ඇහෙන්නේ මේක මේ බෙංගාලි හඬක් වගේ හඬකුත් තියෙනවා වගේ මට හිතෙනවා. මොකද මට ඒක කියන්න අවස්ථාවක් ආවේ මේ දැන් මේ ගීතයේ වගේම සසගම මතතතප මලක් වෙලා උපපිපෙන්න ඔය වගේම තමයි සුනිල් ශාන්තයන් බෙංගාලි සංගීතය ආභාෂය කරගත්තු කෝකිලයන්ගේ සසගමදා ඒ වගේ ඒ ආශ්‍රයක් තියෙන. ඉතින් එතනදී මේ අනුව තමයි මම මේකට මේ සිතාරක සහ වයලින් එක, ඉංග්‍රීසි මෙඩලින් එක යොදාගත්තේ. සිතාරක වාදනය කරේ අපේ දිලුෂ රවින්ද්‍රනාත් සහ WJ උපාලි වයලින් එකෙන් සහ සුදත් දිලුක්ෂ මෙඩලින් වාදනයෙන්. මම හිතනවා මේ ලැබුණු අවස්ථාවෙන් ඉඩ ප්‍රමාණයෙන්
හොඳ දෙයක් ඒගොල්ලෝ කරා කියලා. තව දෙයක් එක් කරන්න ඕනේ මං හිතනවා මේ. දැන් සාමාන්‍යයෙන් අනුවාදනයක් කිව්වම අපි අනුවාදන තියෙනවා ලංකාවේ අනුවාදන තියෙනවා අර ප්‍රචලිතව නැති වුණාට. දැන් අනුවාදනයක් ගත්තාම මොකක් හරි එක වාද්‍ය භාණ්ඩයක් අරගෙන ඒකෙම තමයි සම්පූර්ණ ගීතේම වාදනය කරන්නේ. දැන් මෙතන අර ඒකාකාරී බවක් නැතුව යනවානේ අසන්නෙකුට. දැන් මම හිතුවෙත් සිතාරේම සම්පූර්ණ ගීතේම වාදනය වෙයි කියලා. ඒතර අනපේක්ෂිත විදියට ඒක චේන්ජ් වුණා. ඒක වෙනස් වුණා. වයලිනෙට ගියා. ඊට පස්සේ ඊළඟ කොටස අනපේක්ෂිත විදියට මැන්ඩලිනෙට ගියා. ඒක ගොඩාක් හොඳ සැකස්මක් මට හිතෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීතා මහත්මියට මෙලඩි ඔෆ් රිද්ම් මේ අර්ථාන්විතව සරලව සුගම ඔබ අප කාටත් පැහැදිලි විදිහට මේ අර්ථ ගැන්වීම සිදු කරන්නේ. ඇත්තටම දැන් වාද්‍ය වේදය ඒ වගේම ඇරෙන්ජර්ස්ලා ගැන සංයෝජකයෝ ගැන අපිට කතා කරන්න බොහෝ දේවල් ඉතිරුණා. ඒ වගේම අනුවාදනය කියන දෙයක් ඇයි ලෝකෙට අවශ්‍ය වෙන්නේ? ඇයි අපේ රටට අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ ගැන අපිට කතා කරන්න ඉඩ ඉතුරු කරලා තියෙනවා. මොකද මනස සුවපත් වෙන්නට මේ හැමදේ එකතු වීමක් අවශ්‍ය නිසා අපි අපේ වැඩසටහනත් එක තවත් ඉදිරියට යන්නට සූදානම්. රශ්මි සංගීත මහත්මිය අපි ගායනයක් වෙනුවෙන් ඉඩ වෙන් කරගන්න මේ වෙලාවේ. මේ සීලමකි ගායනා කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලගී ගායන ශිල්පීන් ශිල්පිනියන්. අපි මීළඟට තෝරගන්න ගීතය රචනා කරන්නේ අරිසෙන් අහුබුදු සූරීන්. සංගීතවත් කරමින් ගීතය ගයන්නේ ගුරු අමරදේවයන්. එතුමන් ගැයූ ගීතය අද ගායනට ආරාධනා කරනවා මෙලඩි ඔෆ් රිද්ම් සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලගී ගායන ශිල්පී සංජීව ලසන්තට.
අරිසින් අහුබුදු සූරීන් රචනා කළ ගීතය සංගීතපත් කරමින් ගැයුවේ ගුරු අමරදේවයන්. ඒ මූලික ගීතය නැත්නම් එහි ප්‍රථම ගීතයේ විදිහට ගැයෙද්දි අද මෙලඩි ඔෆ් රිදම් වෙත ගීතය ගැයුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පී සංජීව ලසන්ත මහත්මයා. අද සම්පත්තායකත්වයෙන් අප සමග එක් වෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීත මහත්මිය. රශ්මි සංගීත මහත්මිය, දැන් ඕනම ගීතයක ඕනම සංගීතයක තිබෙනවා සෞම්‍ය සහ ටිකක් රිද්මෙන් වැඩි ගීත. අපි සාමාන්‍යයෙන් මෙලඩි ඔෆ් රිදම් වෙත මේ විවිධාකාරයේ ශෛලීන් යොදා ගන්නවා. බටහිර වේවා, හින්දි වේවා, හැම ගීතයකම වේග රිද්ම සෞම්‍ය ගීත යොදා ගන්නවා. හැබැයි අපි අද ආරම්භයේ පටන් ගත්තු ගීතය සහ මේ ගීතය ගත්තොත් අරිසෙන් අහබුදු සූරින්ගේ හෙළ භාෂාව, ඒ වගේම ගුරු අමරදේවයන්ගේ අර සෞම්‍ය හඬ, මේ හැම එකත් එක්කම මේ සැඳෑවම හරි වර්ණවත් වෙලා වගේ දැනෙනවා. ඒ හඬ, නාදය, පරිසරය හැම එකක් එක්කම. අපි ගුරු අමරදේවයන් ගැන කතා කරලා ඉමු කියලා මට හිතෙනවා. ඔව්, ඇත්තටම පණ්ඩිත අමරදේවයන් කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නවනේ හෙළේ මහා ගාන්ධාර්වයානේ. දැන් ඔබ කිව්ව විදිහට එතුමන්ගේ හඬ විවිධාකාර විදිහට භාවිත කරලා තියෙනවා. දැන් මේ ගීතය ඇහෙද්දි මට දැනෙනවා නිකන් මේ ගීතය නිකන් තරුණයේ ගීතයක් වගේ. හරි, ගීතය තරුණයි වගේ දැනෙනවා නේ. ගායකයා කොයිතරම් වියපත් වුණත් මේ ගීතයේ තියෙනවා අමුතු තාරුණ්‍යමය ගතියක්. සහ ඇත්තටම මේ ගීතය ගායනට අපහසු ගීතයක්. මොකද මේ වචන පිහිටීම, පද පිහිටීම, පද කැඩීම් ගත්තාම ටිකක් අපහසුතාවයක් තිබෙනවා මේ ගීතය ගායනකොට. උනාට එතුමන් බොහොම අපූර්වට, බොහොම සංයමයකින් යුක්තව ඒ වචන වලට අසාධාරණයක් නොවෙන්නට බොහොමත්ම සෞම්‍ය ලෙස ගායනා කළා තිබෙනවා. සහ මේ ගීතය අද ගායනා කරපු මේ නවක ගායන ශිල්පියා සංජීව ලසන්ත බොහොමත්ම අපූර්වට ගායනා කරලා තියෙනවා. ඇත්තටම සන්තෝසයි. මොකද අද ලංකාවේ ගීත ගායනා කරනවා කියන එක, ඒ කියන්නේ නව පරපුරේ අය ප්‍රවීණයින්ගේ ගීත ගායනා කරනවා කියනකොට එතන තියෙනවා කතා කරන්න ලොකු මාතෘකාවක්. මේක ඒ අවස්ථාව නෙමෙයි. ගීතයට පුළුවන් තාක් කරන්නේ හානිමයි. මං දන්නේ කොයිතරම් දුරට මං මේ ප්‍රකාශ කරන එක සාධාරණද අසාධාරණද කියලා. ගීතයක් ගොඩ නගන්නට කොයිතරම් මහන්සි වෙනවද නේ. සංගීතඥයා, පද රචකයා, ඊළඟට ගායකයා, මේ වාද්‍ය වෘන්දය කොයිතරම් පරිශ්‍රමයක් දරනවද ගීතයක් එළි දක්වන්න. එතකොට එහෙම එළි දක්වන ගීතයක් මම කියන්නේ කිසිම අයිතියක් නැහැ තව කෙනෙකුට හානියට ලක් කරන්න. කෘතිය, මුල් කෘතිය තියෙන්නට ඕනේ. දැන් කටහඬවල් ගත්තාම විවිධාකාරයි. විවිධාකාර කටහඬවල් තියෙනවනේ. එතකොට යම් කිසි හඬක අපි කියනවා අලංකාර බහුල, නැත්නම් ෆ්ලෙක්සිබල් හඬවල් තියෙනවා, වේරියේෂන්ස් බහුල කටහඬවල්. යම් කිසි කෙනෙක්ගේ කටහඬේ වේරියේෂන්ස් බහුල හෝ බොහොම නම්‍යශීලී කටහඬක් තිබෙන කෙනෙකුට අයිතියක් නැහැ එයාගේ හඬේ තියෙන හැම වේරියේෂන් එකක්ම දාලා අර මුල් කෘතියට හානි කරන්න. මුල් කෘතිය ගායනා කරලා ඉවර වෙලා අන්න තමන්ගේ දක්ෂතාවය පෙන්වුවට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ අතින් මේ ශිල්පියා ගැන ඇත්තටම සඳහන් කරනකොට බොහොම අපූර්වට කිසිම මුල් කෘතියට කිසිම හානියක් නොවන පරිදි ගායනා කළා. සහ මේකේ සංගීත සංයෝජනය ගැන කතා කරොත් මෙතුමාගේ ඉතාමත්ම අපූර්වට ඒ මුල් කෘතියේ තිබෙන්නා වූ, මම මේ ගීතය දැක්ක විශේෂත්වයක් තමයි මේ සුසන්ත මහත්මයා ඒකේ අර භාවිතා කරලා තියෙනවා. එක තැනක චර්ච් ඕගන් එක භාවිතා කරලා තියෙනවා. අපි දැන් ඒක භාවිතා කරන්නේ වර්තමානයේ. ඒක අමුතුම තැනකට අපි වාරයි යනවා නේද? මොකද 70 දශකයේ ඔය චර්ච් ඕගන් එක සහ YC10 කියන මේ ඉලෙක්ට්‍රික් ගිටාර් එක විශේෂයෙන් මේ අපේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීතවල සහ 70 දශකයේම බොහොම ප්‍රචලිතව තිබුණා නේද ගීතවල මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙක. මාව ගෙනිච්ච මේ ගීතය අන්න ඒ පැත්තට. මොකද 70 දශකයේ කියන්නේ ස්වර්ණමය යුගයක් මගේ කුඩා කාලේ. මගේ කුඩා කාලේ, බොහොම කුඩා කාලේ අපි ගීත උපරිමෙන්ම රසවින්දේ කොහෙන්වත් නෙමෙයි මෙතනින්. අපිට වෙන තැනක් තිබුණේ නැහැ. අපිට වෙන නාලිකාවල් තිබුණේ නැහැ. රූපවාහිනී නාලිකාවල්, ගුවන්විදුලි නාලිකාවල් තිබුණේ නැහැ. මෙතනින් තමයි අපි හැමදේම ඇසුවේ. ප්‍රමිතියක් සහිත දෙයක්. ප්‍රමිතියක් කියන්නේ ඇත්තටම මේක පාසලක්ද, විශ්වවිද්‍යාලයක්ද, පුස්තකාලයක්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ.
හැම දෙම ප්‍රමිතියක් ඇතුව අර ඔබ ඉස්සලා සඳහන් කරා හොඳ වැදගත් දෙයක් අපි සංගීතඥයෝ විදිහට හැම දෙම අපි රස විඳින්නට ඕනේ දැන් මම විශේෂයෙන් රාගධාරී සංගීතයේ පැත්තේ සිටින කෙනෙක් නමුත් මම ඕනම අපේ වචනෙන් කියන්නේ මම මෙහෙම වචන කියන එක හරියට දන්නේ ඕනම මලජරාවක් අහනවා ඒ ගැන අපි සංවාදයක් කරන්න හෝ ක්‍රිටිසයිස් කරන්න ඕන අපි අහලා තියෙන්න ඕනේ අපි දැකලා තියෙන්න ඕනේ ඕනම ෆිල්ම් එකක් බලන ඕනම නාට්‍යයක් බලන මම ඕනම සංගීතයක් අහනවා එතකොට ඒ ඒ දේ සංගීතඥයෙකුට තිබිය යුතුයි බයිලාද විරිදුද කවිද සින්දුද ශාස්ත්‍රීයද බටහිරද ඒ හැම දෙම අපිට මෙතනින් ලැබුණා එතකොට කුඩා කාලේ අපි හැම දෙම ඇසුවා ඇත්තම වටනා කියන තැනක් මේක මේක අපේ මහගෙදර මේ ගීත ගැන කතා කළොතින් ඔබ බොහෝම සංයමයකින් යුතුව ඔබේ රාජකාරී කාර්යය ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා මේ ගීතයට ඇත්තටම මේ මට මෙහෙම දෙයක් හිතුණා මෙහෙම කියන එක හරිද දන්නේ නැහැ අමරදේව මහත්මයාගේ තරුණ අවදී හඬක් මට ඇසුණා නව සංගීත සංයෝජනයක් සමග සුසන්තයට පොඩි දෙයක් දෙන්න දැන් රශ්මි මිස් කියපු දේවල් එක්ක අර ආසන දෙව් මැදුරවල සංගීතය එතකොට බෞද්ධ සාහිත්‍යයේ තිබෙනා වූ දේවල් භක්ති ගීත මේ හැම දෙයක්ම මේ කියන දේවල් අතර තියෙනවද දැනෙනවද කියලා හිතන ඒ වගේම දැන් එතුමේ පැවසුවා අර ගීතය තරුණ බවක් දැනෙනවා කියලා සහ ඒ ගීතයේ තියෙන වචන වලින් ඇත්තටම ගායනට අමාරුයි කියලා අපිට ඒ පද ටික වෙනම අරගෙන බැලුවොත් තේරෙනවා හැබැයි සාමාන්‍යයෙන් අර මේ අපි කියන්නේ අතු වග කියලානේ කියන්නේ අතු වග කියලා සද්දකන අල්සින හුදු සූරින්ගේ වචන හෙලබස මේ ගීතේ මම හිතන්නේ අමරදේව සර්වුත් කලකට ඉහත ගායනා කරපු ගීතයක් මේ ගීතය ඔබතුමීට මෑත කාලේ ඇහිලා තියෙනවද ඒක තමයි මම කියන්න ගිය තව දෙයක් ඇත්තටම මේ අපේ නිෂ්පාදකතුමීට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ වගේ ගීත උලුප්පලා අරගෙන මේ අපේ තරුණ ප්‍රජාවට දායාද කිරීම සම්බන්ධයෙන් මේක ඇසෙන්නෙම නැති ගීතයක් ඔව් ඇසෙන්නෙම නැති ගීතයක් අනික පොඩ්ඩක් බලන්න මේ අනේ දෙයියනේ කියලා මම මේ කියන්නේ අහන්න මේවා ගීත මේ අනිත් මාධ්‍ය වලටත් මම කියන්නේ මේ මේ ගීත අස්සවන්න අපේ මේ අපේ තරුණ පරපුරට ළමයින්ට විශේෂයෙන් අස්සවන්න මොකද හිත සුවපත් වෙනවා මිසක් හිතට දැනෙන බාන මේ මේ ගීතේ කොච්චර මේ හිතට මේ මානසික සුවයක් ලැබෙනවද කියලා අහද්දි ඉවුව නෙමෙයි නද ඇහෙන්නේ ഘോഷාකාරී සහ අති උච්ච ස්වර වලින් පිරිමි නපුන්සක වගේ ගායනා කරන ගීත සහ මම මේක බය නැතුව කියනවා ඉතින් එහෙම ඇහෙනවද දේවල් අනික මේ රසය කියන එක මේ මේ අලුත් කට්ටියට බහුතරයක් මම බස් එකේ ගොඩක් යන කෙනෙක් යනකොට මේ අපිට විඳින්න වෙන ගැහැට මම මේ කියන්නේ බස් වල යනකොට විඳින්න වෙන ගැහැට ඇහෙන දේවල් මේ එක කරුමයක් ඇත්තම බස් එක යනවා කියනකොට ඉස්සෙල්ලාම හිතන්නේ අද දාදු දෙත් මම බස් එකේ ආවේ මම බලන්නේ අද කොයි බස් එකද දන්නේ නැති මම දන්නවා මේ සමහර ඒසී බස් හරි මොනා හරි බස් එකක් දැක්කම මම දන්නා මේකෙන් දාන්නේ මේ මේ සින්දු සහ ඒතකොට කන් දෙකට අපි කොහොමද අපි ඒක විඳ දරාගෙන පැයක් දෙකක් ඉන්නේ කියන එක ඒක පුදුම කරුමයක් මේ බස් වල යන මිනිස්සුත් දැන් අර කම්මලේ ඉන්න බල්ලෝ වගේ ඔය යනවා ඉතින් සමාජයේ හැටි ඉතින් මේ වගේ ගීතයක් ඒ අවස්ථාවක අපිට ඇහෙනවා නම් ෂා අපි විඳගෙන යනවා නේද කොච්චර සුවපත් වෙනවද මනස ඔබතුමී කිව්වා වගේ ඔරිජිනල් එකයි තියෙන්නේ මුල් කෘතිය එකයි තියෙන්නේ දැන් ඔය අලුත් අය මේ මෙතුමී කිව්වා වගේම ඕන් තරම් තමුන්ගේ දක්ෂතා ඇති හැබැයි මුල් කෘතිය මරන්න නැතුව ඒ මුල් කෘතියක් තියෙනවනේ ඒක මරන්න නැතුව ඒකම ඉදිරිපත් කරාට කමන්නේ විවිධාකාර විකෘතීන් වලට ලක් කියලා මම දකිනවා එක එක ඔය තියෙන දැන් සමහර රියැලිටි ඒවත් මේ මුල් කෘතියට මේ පුදුමාකාර දේවල් කරලා කියනවා හැබැයි ඒකත් සමහර ඉන්න කට්ටියත් ෂා ඒක තමයි වෙන්න ඕනේ කියලා දැන් එහෙම එතන තමයි තියෙන ලොකුම ඛේදවාචකය ඒක තමයි ලොකුම ඛේදවාචකය කියන්නේ දැන් ඇත්තටම හැම දෙම වාණිජකරණයට ලක් වෙලානේ එතකොට ඒක ඉහවහා ගිහිල්ලා එතකොට එක්කෙනෙක් පරයා එක්කෙනෙක් නැගී සිටින්නට යන්නේ ඔන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නය එතකොට මුල් පුටුවල සිටින වගකිව යුතු අය යම්කිසි ප්‍රකාශයක් කරොතින් ඒක රසික ප්‍රජාව වැළඳ ගන්නවා අනිවාර්යෙන්ම එතන තමයි භයානකම දෙක ඒක වැළඳ ගන්න මේ පුංචි ළමයි ගනද ගන්න අනිවාර්යයෙන් එතකොට හරිම කේදවාචකයක් මේ අනුකරණය කියන වචනෙට හරි බයයිනේ කට්ටිය අනුකරණය කරන්න එපා කියලානේ තියෙන්නේ අනුකරණය ඉතාමත්ම අපහසු දෙයක් ඔබ දන්නවද අනුකරණය කරන්න බෑ හැම කෙනෙකුටම අනුකරණය කියන එක ඉතාමත්ම අපහසු දෙයක් තමන්ගේ වොයිස් එකේ තමන්ගේ හඬේ තියෙන දේවල් පාවිච්චි කරලා ඕන විදිහට ගයන්න පුළුවන් හැබැයි අනුකරණය කරන්න බෑ හැමෝටම අන්න එතන තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ අනුකරණය කිරීමට නොහැකියාව. ඒ කියන්නේ තමන්ගේ හඬින් ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි අනුගමනය කරන්නෙත් නැහැ අනුකරණයත් හරියට බෑ. දැන් අනුකරණය සහ අනුගමනය ඔය දෙක දැන් ඕනම ශිල්පියෙක් සහ මන්ද ඔබතුමිය කොහෙන්ද කියලා අපි නම් මගේ
සංගීත ලෝකේ වීරෝ ඉන්නවනේ මම ගිටාර් ප්ලේ කරන කෙනෙක් මගේ වීරෙක් ඉන්නවා ගිටාර් ගත්තොත් හැන්ක් මර්වින් ඒ වගේ කට්ටිය වගේම ලංකාවේ මහින්ද බණ්ඩාර වගේ හොඳ හිතවත් ඉතින් අපුලිකාය අපේ වීරයෝ එතකොට අපි යම්කිසි ආభాෂයක් ලබන්න ඕනේ ඒගොල්ලන්ගේ ආభాෂය අනුකරණය වගේම ආభాෂය ඒක තියෙන්න ඕනේ එහෙම වෙලා තමයි අපි ඒ තුලින් පන්නරයක් ලබන්නේ සරත් දසනායක වගේ අය එතකොට සංගීත සංයෝජනයේදී තිස්ස සිරි පෙරේරා ක්ලෝඩ් ෆර්නැන්ඩෝ ඒ වගේ අය ඒතකොට අපි නාලකංජන කුමාර ෆලෝ කරනවා නේ කියන්නේ අපි ආభాෂය ලැබුණා අනුකරණය කරනවා ඒ පස්සෙන් යනවා ඒ අනුකරණ නිසා ඒක හොඳ දෙයක්. ඉතින් මම මෙතන තව දෙයක් කියන්න ඕනේ අද සංගීතයේදී මම ඔකට එකව් කළේ මුල් කෘතියට අමතරව මම වයලින් එකෙන් පොඩි කවුන්ටර්ස් ටිකක් ඇඩ් කළා. හැබැයි ඒකට හානියක් නොවෙන්න ඔබලට ඒක තේරුන්නේ නැහැ නේ හානියක් වෙනවා. ඒක යටින් යන්න පොඩි කවුන්ටර්ස් එකක් ඇඩ් කළා. අර YC10 හඬ එදා තිබුණු හඬ ඒකත් මම ඒ විදිහටම යදුවා. අනිත් තවයක් කියන්න ඕනේ සංජීව ලසන්ත මේ අද ගායනා කරපු ශිල්පියා වාසනාවක් අපිට ඇහෙන්න ඉතාම හොඳට ගායනා කළා. ඇත්තම අපිට අද මේ ෆස්ට් ටයිම් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ හරිම සන්තෝෂයි. ගුවන් විදුලියේ තිබෙන වටිනාකමත් ඒකයි. ඒ කියන්නේ ගුවන් විදුලිය හරහා බිහි වෙන ශිල්පීන් ගේ ප්‍රමිතිය ඔක තමයි. ඔක විය යුතුයි. ඔව් අද එකවර ගායනා කළේ ගුවන් විදුලිය එදා ඉඳලා බබලුනේ ඒකනේ. ගුවන් විදුලි ශිල්පියෙක් කියන නම හරි වටිනා. ඇත්තටම දැන් මේ ගීතය ගැන කියද්දී අපිට ගොඩක් කතා කරන්න තිබුණාට හැබැයි අපි තවත් ඉස්සරහට යන්න ඕනේ. සුසන්තය කිව්වා වගේම තව දෙයක් කියලා ඉන්නුනේ. දැන් රශ්මි මිසුත් ඒකම කිව්වා මේ ගීතයේදී අමරදේව මහත්මයාගේ අර තරුණ හඬ එනවා කියලා. මුල ටික පැත්තක තිබ්බොත් මෙන්න මේ වචන ටික අහන්න නිකන් කියන්න පුළුවන් ද කොලේක තියෙද්දි මේක සින්දුවක්ද කියලාත් හිතෙනවා. සිඹැ සිඹැ මී අඹමල් උරාරුන් ගුම් නද දෙති පිඟුතෙල් මගේ පෙම් ගී රසුදැල් එලන්නේ ඔබ වෙනුවෙන් කැරලොල් නිකන් කොලේක තියෙන වචන ටිකක් වගේ කොහොමද මෙහෙම මිහිරට ගයන්නේ මිහිරට තනු යොදන්නේ කියලා හිතනවා. ඇත්තටම අපූරු ගීතයක් වගේ මෙතුම කිව්වා වගේ මර තරුණ හඬ තරුණ බව හොඳටම මේ ගීතෙන් දැනෙනවා. ඉතින් ගුරු අමරදේවයන්ටත් ප්‍රණාමය මෙවැනි ගීත ජාතියට දායාද කරාට අපි මද විරාමයක් ලබා ගන්නවා. යලිත් ටික වෙලාවකින් ඔබව මුණ ගැහෙනවා. Bringing back the good times, good songs on City FM. නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සුයාමය. Melody of freedom. තක ජොන තක දිවි තක ජොන කඩතක තරි කඩතුම් කඩතක තරි කඩතුම් කඩතක තරි කඩතුම් විරාමෙන් අනතුරුව යලිත් අපේ මුණ ගැසීම සුර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. අද අපි අර්ථ ගැන්වීම සඳහා ආරාධනා කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීතා මහත්මියට. අද වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණයේ සහ මෙහෙවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරප්පරම. අපි තවත් වෙනමම පැත්තකට යන්නේ ડોક્ટર ශිවාගෝ මෙය බොහොම ලෝක ප්‍රසිද්ධ වුණු චිත්‍රපටයක් සහ ඒ තේමාවත් එක්ක එය තමයි අපි තෝරගෙන තියෙන්නේ Ray Conniff and the Singers. මෙන්න මේ කණ්ඩායම තමයි මේ ගීතය ගායනා කරලා තිබෙන්නේ. බොහෝ විටය තේමා වාදනයක් විදිහට බොහෝ ස්ථානවල රස විඳින ලෝක ප්‍රසිද්ධ වාදනයක්. එය තමයි අපි දැන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් වන්නේ. 1 2 1 2 3 1 2 3
රේ කොනි ෆෑන් ද සිංගර්ස් ඒ වගේම ඇන්ඩි විලියම්ස් මේ හැම දෙනාම මතක් වෙනවා සංවැයමයි ලව් මේ තේමා වාදනයත් එක්ක විශ්වීය මෙවලමක් කියන්නට මේ දේවල් කොයිතරම් අපට ಉಪಯೋಗي කරගන්න පුළුවන්ද කියලා තමයි ඒ රසවින්දන අතරතුරේදී දැනෙන්නේ මේ කියන සංගීතය විශ්වීය මෙවලමක් කියලා අපිට තව අමුතුවෙන් සාධක අවශ්‍ය වන්නේ නැහැ අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මී සංගීතා මහත්මිය මේ අර්ථාන්විත අරුත් ගැන්වීම ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ මෙලඩි ඔෆ් රිදම් සමග රශ්මී මිස් මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් ડોක්ටර් ශිවාගෝ අපේ නිර්මාණය ගැන කතා කරමු 1965 වසර තිරගතුණු චිත්‍රපටයක් නිර්මාණය ගැන කතා කරන්නට මට මෙහෙම හිතුණා මේ අනුවාදනය ඇහෙද්දි මට හිතුණා සේනානි අනේ අපේ වාද්‍ය වෘන්දය කොයිතරම් අහිංසකද කොයිතරම් දුප්පත්ද කියලා වර්ධවත ඉරුම් ගන්නට එපා මම මේ එකකින් අදහස් කරේ මේ දැනුමෙන්වත් ශිල්ප ක්‍රමවලින්වත් නෙමෙයි දැන් මේ ගීතය අපි අසලා තියෙනවා මම හිතන්නේ අපේ රසිකයෝ අසා ඇති අසා නැත්තම් දැන්වත් අසන්න අදින් පස්සේවත් අසන්න අපි අහලා තියෙනවා ගායනයට අමතරව ලොකු ඔකෙස්ට්‍රා සිම්ෆනි ඔකෙස්ට්‍රා සම්ද්වනි මාර්ගෙන් මේ ගීතය වාදනය වෙනවා ඒ වාද්‍ය වෘන්ද වල වාදකයෝ 100ක් 200ක් ඉන්නවා නේ එහෙම අහලා තියෙනවා අපි ඇස් දෙක පියාගෙන අහන් ඉන්නකොට වෙනමම ලෝකයකට අපිව කැඳගෙන යනවා අරගෙන යනවා ඉතින් එහෙම 100ක් 200ක් එකතු වෙලා වාදනය කරපු වාද්‍ය වෘන්දයකින් ඇසෙන ඒ හඬ අනේ අපේ මේ අහිංසකෙන්ගෙන් ඇහෙනකොට ඇත්තටම දැනෙන සතුට අහිංසක සතුටක් දැනෙනවා ඇත්තටම මේ තුන් හතර දෙනෙක් මෙතන එකතු වෙලා මේසා විශාල නිර්මාණයකට දායක වෙනවයි කියන්නේ දැන් අපිටත් හිතියනම් මෙතන අඩුම ගානේ 60ක්වත් 75ක්වත් මෙහෙම නෙමෙයි අපි මේක අහන්නේ නේද ඉතින් හරි කනගාටුවක් හිතුණා ඇත්තටම කනගාටුවක් සහ ඒ ඇතුලේ අහිංසක සතුටකුත් ලැබුවා මේ සීමිත සම්පත් ප්‍රමාණයකින් මෙවැනි විශාල කාර්යයකට දායක වීම සම්බන්ධයෙන් මෙන්න මෙතන තමයි මං අර කිව්වේ කලින් අපි කොහොමත් සිම්ෆනි සිංහලින් කියන්නේ සම්ද්වනි නේ අපි කොහොමත් හුරු නැහැ ඒක නිර්භයව කියන්න ඕනේ සම්ද්වනි කලාවට අපි හුරු නැහැ ලංකාවේ ප්‍රජාව රසික ප්‍රජාව නේ දැන් මේ වගේ එකක්වත් ඒ කියන්නේ ගීත අනුවාදනයක්වත් අසන්න නැති අය කොහොමද සම්ද්වනි කලාවක් නේද එහෙම කලාවක් ගොඩ නැගිලත් නැහැ අපේ නේ මම හිතන්නේ ලංකාවේ ගොඩ නැගිලා නැහැ එහෙම හැබැයි බටහිර ලෝකේ ගැන ඉතින් කතා කරන්නට ඕනේ නේ හැබැයි මේ ආසන්නතම රට අපි ඉන්දියාව ගත්තොත් ಭಾರತය ගත්තොත් ಭಾರತයේ තිබෙනවා මම කියන්නේ මේ බටහිර සම්ද්වනිම නෙමෙයි සම්ද්වනි කිව්වම ඇත්තම බටහිරම වෙන්න ඕනේ නෑනේ දැන් මගේ විෂය රාගධාරී සංගීතය ගත්තොතින් ಭಾರತයේ සම්ද්වනි තිබෙන රාගධාරී සංගීතේ රාගයක් කියන්නේ සංකල්පයක් නේ යම්කිසි තේමාවක් රාගයක් කියන්නේ එතකොට ඒ සංකල්පය අරගෙන ඒ තේමාව අරගෙන වාද්‍ය භාණ්ඩ 100ක් 200ක් දාලා කරන සම්ද්වනි ಭಾರತයේ තියෙනවා ඊට අමතරව ෆියුෂන් මියුසික් ෆියුෂන් කොහේතරම් තිබෙනවද අපේ ලංකාව තාම එතෙන්ට ඇවිල්ලා නැහැ අපි තාමත් ගීතේ වටා හිර වෙලා ඉන්නවා මට දැනුණු එකම වෙනස වාද්‍ය භාණ්ඩ ගොඩක හඬ එකවර ඇහෙන්නේ නැති වුණාට අනිත් තනි තනියෙන් මේව වැයෙනවනේ දෙක ගොඩක් උනොත් තමයි අර හඬ වෙනස් වෙන්නේ හැබැයි විඳින මිහිර වෙනසක් නැහැ කියලා දැනෙන්නේ මෙලාරාස් තීම් ડોක්ටර් ශිවාගෝ ෆිල්ම් එකේ මොරිස් ජා සංගීතවත් කරපු මුල් කෘතියේ මම හිතර ඇන්ඩි විලියම්ස් සහ මේ පස්සේ රේ කොනිෆ් සහ කවස් සීන විශාල ප්‍රමාණයක් නේද කේස ඔය ගොඩක් අය මේ ලාරස් තින් මේකේ මේ සින්දුව ගොඩක් කට්ටිය කියලා තියෙනවා සින්දුව ඊට අමතරව තමයි ඔය මේ සම්ද්වනි වලින් ගොඩක් මේක ඉදිරිපත් කරලා තියෙනවා මේක තීම් එකක් නේ ડોක්ටර් ශිවාගෝ ෆිල්ම් එකේ තීම් එකට යන්නෙත් මේක විවිධ විදිහට ඒ කියන්නේ ඉතාලම අඩු ලයකින් මට ඒකත් හිතුණා මේක තව චුට්ටක් ලය ටෙම්පෝ එක බස්සලා ගත්තා නම් ඉතාමත්ම අනගී කියලා මට හිතුණා දැන් ඕක ඔයිටත් වඩා අඩු ලයකින් යනවා මීට වඩා වැඩි ලයකින් යන අවස්ථාවක් තියෙනවා මේ ෆිල්ම් එකේ මේ ෆිල්ම් එකේම එක එක විවිධ තැන්වල මේ ෆිල්ම් එක පුරාම මේ වාදනය මේ දුවනවා සහ කටින් කියන අර ලාරගේ මේ ડોක්ටර් ශිවාගෝ සමේ ලාරස් තීම් ඔව් මේව අපි පොඩි කාලේ ඉඳන්ම මන්ද අපේ වාසනාවට අපිට නම් ඇහුණා මේ ගුවන්විදුලියේම ඉංග්‍රීසියෙන් ඇහුණා සහ අපි පොඩි කාලේ ඉඳන්ම දැන් ඔය මේක බේසාමි මූචෝ එතකොට ස්පැනිෂ් අයිස් ලා පලෝමා වගේ මේ මේ එක එක ශෛලිය යන කොට්ටාශයක්නේ මෙවුවා ඇහිලා ඉතින් අපි පෝෂණය වුණා මේ වහලහලා එක තැනක තියෙනවා සමහර තැන්වල මේ ගොඩාක් ආකාරයෙන් ප්ලේ කරලා තියෙනවා ඉංග්‍රීස් මෙල්ලින් එකයි කෝඩියන් එක යොස් කරලා ඒ වගේ අවස්ථාවක් තමයි මම පොඩ්ඩක් හරි ඉස්සරහ පොඩි උත්සාහ ගතේ ඒ වගේ යන්න සමේගේ හාමනිත් එක්ක
ගොඩාක් යන සංගීතයක්. ඉතින් හරිම ලස්සන සංගීතයක් මේ මෙව ඇහෙන්න ඕනි අහන්න ඕනි. මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් මේකේ ගීතයට වැඩිය ඉතාමත්ම සාර්ථකයි අනුවාදන. අනුවාදන අර විශාල ඔකෙස්ට්‍රා එක වාදනය කරපු අනුවාදන මම හිතන්නේ ගීතයට වැඩිය අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා කියලා. සමහර වෙලාවට ඒ රස විඳිනකොට දැනෙනවා ඉංග්‍රීසිද කියලා ඇත්තම දැනෙන්නේ නැහැනේ. මේක මේ අපි අහන අපිට දැනෙන සංගීතය වගේ. ඒ නිසාමයි මම කිව්වේ සංගීතය කියන්නේ විශ්වීය මෙවලමක් කියන්නේ මීට වඩා වැඩි සාධක ඕනද කියලා. මීළඟට තෝරගත්තෙත් හරිම අපූරු ගීතයක්. මේ ගීතය චිත්‍රපට ගීතයක්. චූඩාමාණිකේ චිත්‍රපටයේ 1979 වසර තිරගත උනේ සිංහල සිනමා වංශ කතාවේ 414 වෙනි චිත්‍රපටයේ විදිහට. අනන්ත වික්‍රමගේ වසන්ති චතුරානි සහ රවීන්ද්‍ර රන්දිනේ ශිල්පි ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දුන්න මේ අපි අද ගායනට තෝරගත්තු ගීතය රචනා කරන්නේ ආචාර්ය අජන්ත රණසිංහයන්. බොහොම මිහිරි ගීපද රචනාවන් ජාතියට දායාද කළ ප්‍රවීණ ගීපද රචකයෙක්. සරත් දසනායකයන් ඒ වගේම මිහිරි සංගීතය නිර්මාණය කරපු පුද්ගලයෙක් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ඒ මధుරතම හඬ. මෙන්න මේ සුසංයෝගයෙන් තමයි ගීතය නිර්මාණය වන්නේ. විජය ධර්මශ්‍රී මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ. අද අපි මෙලඩි ඔෆ් රිදම් සමග ගායනට ආරාධනා කරා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගාන ශිල්පී සංජීව ලසන්තට. 1 2 3 4
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකේ ගායන ශිල්පී සංජීව ලසන්ත ගීතේ ගායනා කළේ මට දැනෙන්නේ අපි සේවය කරන තැන උනාට අනේ මෙතනට කොහොම අපි දේවල් කරන්නට ඕනේද කියලා මේ පොඩි වාද්‍ය වෘන්දයක් හැබැයි ලොවක් පරිසිත වාද්‍ය වෘන්දයක් ඒ වගේම ඒ තරමටම හඬ දක්ෂතා තියෙන බොහෝ පිරිසක් අප වටා ඉන්නවා රශ්මි මිස්ලා වැනි ජේෂ්ඨීන් ප්‍රවීණයන් අපි සමග ඉන්නවා ඉතින් කවුරු මොන දේවල් වලින් අපි නම්බර් 1 කිව්වත් අපි හැකියාව අතින් නම්බර් 1 කියලා තමයි කියන්න වෙන්නේ අපේ ගුවන් විදුලියට සහ ඊට සම්බන්ධ බොහෝ දෙනා රශ්මි මිස් අපි ගීතය ගැන කතා කරමු ඇත්තටම මෙහෙම දෙයක් මට කියන්නට හිතුණා පණ්ඩිත අමරදේවයන් සහ ආචාර්ය වික්‍ර රත්නායකයන් කියන්නේ දෙදෙනෙක් හඬවල් දෙකක් පරාසයන් දෙකක් වේරියේෂන්ස් බහුල හඬවල් දෙකක් කලර්ස් දෙකක් එතකොට ඔන්න ඕක තමයි ගායකයෙකු සතු වගකීම මම හිතන්නේ සහ ප්‍රතිභාව අමරදේව මහත්මයාගේ ගීතය ඒ හඬිනුත් වික්‍රත්නායක මහත්මයාගේ ගීතය මේ හඬිනුත් ගායනට පුළුවන් නම් ආයි කොමන කතාවද ඒක තමයි මම හිතන්නේ ගායකයෙකුගෙන් විය යුත්තේ ඒක අනුකරණයක්ද අනුගමනයක්ද මොකද්ද කියන එක මම නම් කියන්නේ අදාළ නැහැ තව කෙනෙක් ජේෂ්ඨයෙක්ගේ හෝ තව කෙනෙක්ගේ හෝ ගීතයක් ගයනවා නම් ඒ ගීතයට අනුගත විය යුතුයි ඒ ගීතය තමන්ගේ කරගන්නට ඕනේ ගීතේ මෙලඩි එක හරියට දන්නෙත් නැහැ මෙලඩි එක වරද්ද වරද්ද ගයනවා එතකොට කියනවා ගීතේ තමන්ගේ කරගෙන ගායනා කරා කියලා ඒක හරියට වැරදි මෙන්න තමන්ගේ කරගෙන ගායනා කරනවා ගීතයක් සංජීව ලසන්ත බොහොමත්ම අපූර්වයි බොහොමත්ම අපූර්ව ශිල්පියෙක් හැටියට හඳුන්වන්න මොකද ශිල්පියෙක් කියන වචනය භාවිතා කරන්නට ඕනේ හරි පරිස්සමින් අපි නවකේ එකපාර්ත ශිල්පියෙක් වෙන්නේ නැහැ අඩුමුකුඩුම තියෙනවා එකතු වෙන ශිල්පියත් වෙලා බන්න ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේ දරුවා මම දැකලත් නැහැ කවුද කියන්න ශිල්පියෙක් හැටියට හඳුන්වන්නට පුළුවන් බොහෝම අපූර්වට ඒ ගීත දෙක වෙනස් ආකාරයෙන් ගායනා කළානේ අමරදේව මහත්මයාගේ ඒ තියෙන කලර්ස් සහ වික්‍රත්නායක මහත්මයාගේ මේ ගීතයේ තිබෙන කිසිම හානියක් නොකර රස වින්දනයේට කිසිම බාධාවක් නොකර අහන් ඉන්නට පුළුවන් මට්ටමින් ගායනා කරා සහ සංගීත සංයෝජනය මම ඉස්සෙල්ලත් කිව්වා වාදකයාට නිසි තැන අපේ ලංකාවේ ලැබිලා නැහැ කියලා ගීතය ගැන අපි කතා කරනවානේ අපි හරියට කතා කරනවානේ ගීතේ ගායකයා සංගීතඥයා පද රචකයා ඔය තුන් දෙනා තමයි ප්‍රධාන වෙන්නේ ඇත්ත ඒක සම්පූර්ණ ඇත්ත ඔය තුන් දෙනා තමයි ප්‍රධාන ඒ තුන් දෙනාගෙනුත් ප්‍රධාන වෙන්නේ මම විශ්වාස කරන විදිහට සංගීතඥයා සහ ගායකයා එතනිනුත් ගායකයා සතු ලොකු කාර්යභාරයක් තියෙනවා අපි ගායකයාව අයින් කළාට ගායන ශිල්පියා හෝ ශිල්පිනිය ඔහුගේ ඇයට තියෙනවා ලොකු කාර්යභාරයක් පද රචකයා එයාගේ කුමන හෝ අදහසක් ඒක යථාර්ථවාදී දෙයක් වෙන්නට පුළුවන් නැත්නම් මනක්කල්පිත දෙයක් වෙන්නට පුළුවන් ඒ සංකල්පයේ පදවැලකට ගොනු කරනවානේ නේ ඒක ගීතයක් බවට පත් කරන්නේ ඇත්තටම සංගීතඥයා ඒ දෙදෙනාගේම තියෙන තැන් හොඳින් තේරුම් අරගෙන ඒක රසිකයින්ට දායාද කරන්නේ සම්පූර්ණ ගීතයක් විදිහට දායාද කරන්නේ ගායකයා. ඒතර ගායකයා සතුව ලොකු කාර්යභාරයක් තිබෙනවා. මොකද සංගීත සංරචකයාගේ අදහස ගායකයා දැනගෙන ඉන්නට ඕනේ. උදාහරණයක් විදිහට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම මාස්ටර් එක වැඩ කරලා තියෙනවා කේම්දාස සූරියන් සමග. එතුමා ගායකයෙක් නෙවෙයිනේ. එතකොට එතුමාගේ ගීත අපිට කියා දුන්නේ පියානෝ වාදනය කරලා. මගේ මන්නාරම් කන්‍යාරාමයේ ගීතයට එතුමා කිව්වා රශ්මි මෙන්න මේ විදිහට ගයන්න. එතුමා පියානෝයි. එතකොට මට තේරෙන්නට ඕනේ එතුමාගේ ඇතුළාන්තයේ තිබෙනා වූ අදහස මොකක්ද කියලා. එතකොට අපි යම් කිසි දෙයක් හදාරලා තියෙනවා නම් යම් කිසි තැනක සිටිනවා නම් අපිට අන්න ඒ අපේ දැනුම සහ අපේ ඒ තියෙන දේවල් ප්‍රතිභාව උපයෝගී කරගන්නට වෙනවා අනිවාර්යෙන් ගීතයක් ගායනා කරද්දී. මම මගේ ගීතවලට ගොඩාක් මගේ දැනුම මගේ ප්‍රතිභාව මම භාවිතා කළා මගේ ගීතවලින් 90%ක්ම තිබෙන්නේ මගේ තිබෙනා වූ වේරියේෂන්ස්. එතකොට අන්න ගායකයා හෝ ගායිකාව සතු කාර්යභාරය. එයාව පැත්තකට දාන්න බෑ. මේ ගීතවලින් කියවෙන්නේ ඒකයි. දැන් මේ ගීතවලින් මේ ගායකයා බොහොම අපූර්වවට බොහොම සංයමයකින් යුතුව ගායනා කරනවා. හැබැයි බැරි වෙලා හරි මෙහෙම හිතන්නකෝ. වාදකයා බැරි වෙලාවත් වෙනත් ස්වරයක් වාදනය කළා නම් උතන. නැත්නම් අපි අපේ භාෂාවෙන් කියනවා අවුට් එකක් ගැහුවා නම් අපි ඉවරයිනේ. අපි ගයලා ඉවරයිනේ. එතකොට වාදකයා කියන්නේ අපිව ගයවන කෙනා. ගීතයක් ගයවන කෙනා. ඉතින් මේ ගීතයක් ගත්තහම ඇත්තටම හරි කනගාටුයි වාදකයාට ලැබෙන්නට ඕන තැන නොලැබීම සම්බන්ධයෙන්.
වාත්තිවේදියා කියන වචනය නිරන්තරයෙන් භාවිත කරන අපේ මහාචාර්යතුමන්ව කොළිත භවන දිසානායක මහත්මයාවත් මෙතනින් මතක් කරන්න ඕනේ. නිරන්තරයෙන් වාද්‍යවේදය, වාද්‍යවේදියා සහ වාද්‍ය වෘන්දයට ඔබතුමේ වගේම පුදුමාකාර ගෞරවයක් එතුමන් හැමදාම ලබා දෙනවා. සුසන්තයි, අපි ඊළඟ කොටසට යමු. සංජීව ලසන්ත ගීතේ ගායනා කර එතුමේ කියපු දෙයක් ආයෙත් මතක් කරොත් එහෙම, මුල් කෘතිය තමන්ගේ කරගෙන තමයි ලසන්ත සංජීව ගීතේ ගායනා කරේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු යලිත් මුණ ගැහිමු. Memory bringing back the good times, good songs on City FM. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Freedom. විරාමෙන් අනතුරු යලිත් ඔබ අප මුණ ගැහිමු. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. අද මෙලඩි ඔෆ් රිදම් මේ අර්ථාන්විත අරුත් ගැන්වීම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීත මහත්මිය අද වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතයේ මෙහෙවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතුරප්පෙරම සහෘදය. මෙතනින් එහාට අපි ඊළඟ අනුවාදනයේ රස විඳිනට සූදානම්. ඊළඟ අනුවාදනය ගැන කතා කරද්දී අපිට තවත් මිහිරට රස විඳින්න පුළුවන් අනුවාදනයක් තමයි අපි තෝරගෙන තියෙන්නේ. ඇත්තටම මේ ගීතයක් අපි ඔබට කිව්වා හින්දි, තමිල, ඒ වගේම අප්‍රිකානු සංගීතයේ, බටහිර සංගීතයේ මේ හැම දෙයක්ම මෙලඩි ඔෆ් රිදම් වැඩසටහනට අපි අන්තර්ගත කරලා තියෙනවා කියලා. මේ ගීතය මට තෝරලා දුන්නේ සුසන්තයි. මම කිව්වේ වෙන ගීතයක් අද මේ වැඩසටහනට එක් කරමු කියලා. සුසන්තයි කිව්වා මෙන්න මේ ගීතයත් පොඩ්ඩක් අහලා බලන්න. හැබැයි මේක ගීතයක් අනුවාදනයක් විදිහට තමයි රස විඳින්න පුළුවන් වෙන්නේ කියලා. අහනකොට රශ්මි මිස් ඒ ගීතේ හරි අමුත්තක් තියෙනවා. ඒ නිසාම මේ ගීතය අපි තෝරගත්තා. අංජලි අංජලි පුෂ්පාංජලි කියන ගීතේ මේ ගීතේ ගී පද සංකල්පනාව වෛරමුත්තුගෙන් ඉතාම ප්‍රසිද්ධ ගීපද රචකයෙක් එ.ආර්. රහමාන්ගේ සංගීතයට එස්.පි. බාලසුබ්‍රමණියම් සහ කේස් චිත්‍රා ශිල්පී ශිල්පිනියන් ගැයූ ගීතය. චිත්‍රපට ගීතයක් 1994 වසරේ තිරගත වුණු ඩුවට් චිත්‍රපටයට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. කේ. බාලචන්දර් අධ්‍යක්ෂණය කරපු මේ ගැයූ ගීතයක් අපි අනුවාදනයක් ලෙස අද රසවිඳිනට සූදානම්. අපි අනුවාදනයේ රසවිඳලා මේ ගීතය ගැනත් සංගීතය ගැනත් දැනගමු රශ්මි මිස්කෙන් සහ සුසන්තයගෙන්. 1 2 3 4
සාමාන්‍යයෙන් අපි ගීතයක් නැත්තම් අනුවාදනයක් රස විඳිනකොට එය මුල් කෘතිය චිත්‍රපට ගීතයක් නම් අපි සාමාන්‍යයෙන් රශ්මිස් ඒක රස විඳිනවනේ මේ අනුවාදනයේ රස විඳිද්දි ඒක ගීතයක් කියලා මරණුත් අපි කිව්වනේ මට මේ අනාතරය බලන්න හිතුන එකේ අර ඔරිජිනල් තියෙන මේක බලනකොට ඇත්තට මෙතන තියෙන්නේ පරිසරයම තමයි තියෙන්නේ මොකද ඒ වගේ දෙයක් දැනෙච්ච හින්දා තමයි මම මේ තකහණී එක බැලුවේ පරිසරයේ මුහුද තියෙනවා ගහකොළ ඇලදොල අර බොහොම කියන්නේ එලියක කීබෝඩ් එකක් තියාගෙන පොඩ්ඩක් ප්ලේ කරන මෙන්න මේ වගේ දේවල් ටිකක් පේන්නේ ඒකේ ගීතේ තිබුණා නේද කියලා දැනෙනවා මොකද මේ සුවිසල් වාද්‍ය වෘන්දයක් නෙමෙයි අද වාදනය කරේ ගුවන්තොටු සංස්ථාවේ අපේ ප්‍රවීණ වාද්‍ය වෘන්දය හැබැයි චිත්‍රපටයේට ඒ ගීතේට බොහෝ දෙනෙක් ඉන්න ඇතිනේ ප්‍රභු මීනාක්ෂි ශේෂාද්‍රි සහ රමේෂ් කියන තුන්දෙනා තමයි චිත්‍රපට දර්ශනයේ ඉන්නේ මට මුලින්ම හිතෙනේ ඔබතුමේකින් අහන්න මේ සංගීතය ගැන يعني මේ ඔබට දැන් ඇහුණු සංගීතය ගැන මොකද්ද හිතෙන්නේ ඇත්තටම මේ ගීතය ඉතාමත්ම අපහසු ගීතයක් නේ ඒක සාමාන්‍ය වචනේ කියනනම් මාරා අමාරුයි මොකද මේක එක ශෛලියක් මේගොලු ද්‍රවිඩ භාෂාව ද්‍රවිඩ ඇක්සන්ට් එක වෙනස් සහ සංගීත ශෛලිය වෙනස් ඒගොල්ලන්ගේ හඬවල් වලින් නිකුත් වෙන වේරියේෂන්ස් වෙනස් පොඩි උදාහරණයකට කිව්වොත් දැන් මේ දක්ෂිණ ಭಾರತයේනේ අපි මේ ගීතේම උත්තර ಭಾರತීය ගායකයෝ අපි හිටමු මොහමඩ් රාෆිට දුන්නා කියලා මේ ඇක්සන්ට් එක එන්නේ නැහැ මොහමඩ් රාෆිගෙන් එන්නේ නැහැ ඒක තමයි අනන්‍යතාවය කියන්නේ එතකොට මේ අනන්‍යතාවය වාද්‍ය භාණ්ඩයකින් ගන්නවයි කියන්නේ ඉතින් ආයි මොනවාද මං කියන්නේ ඒක ලොකු අභියෝගයක් ලොකු අභියෝගයක් ආ අන්න ඒක තමයි සංගීතය කියන්නේ මම කියන්නේ ඒකයි මේ අනුවාදන කලාව ඔබතුමන්ලා ඉදිරියට අරයි යන්න. අපි උඩුගම් බලා යනවා තමයි. මොකද කරන්නේ? මේක මෙහෙම හරි අරගෙන යන්න. ඇත්තටම හරි සන්තෝසයි. කියන්නට ඕනේ අඩුපාඩු ඇති. අනිවාර්යෙන් අඩුපාඩු තියෙනවා. මම ඇත්තටම මේක ශ්‍රවණය කරන අපේ රසික ප්‍රජාවට ආරාධනා කරනවා. මේ ගීත අසන්න. මේ ගීතේ ඔරිජිනල් ගීතේ අසන්න. ඊට පස්සේ මේ අනුවාදනය ඔළුවේ තියාගෙන මේක එකසරයි ප්‍රචාරය වෙන්නේ නේද? අපි YouTube එකට අප්ලෝඩ් කරනවා වෙනද වගේ මේ වැඩසටහන. එහෙනම් බොහොම හොඳයි. නැවතත් ගිහිල්ලා බලන්න. මේ දෙකේ වෙනස බලන්න. මොකද අර කටහඬෙන් ගන්න පොඩි පොඩි වේරියේෂන්ස් අපි වයලින් එකෙන් ගහලා පෙන්නන්නට ඕනේ නේ. පංජලි අංජලි පුෂ්පාංජලි. පංජලි අංජලි පුෂ්පාංජලි. ඕ පාදති පුෂ්පාංජලි පොන්නි උපයෙරක පොන්නාංජලි කන්න குரலுக்கு கீதாஞ்சலி கண்காணா அழகுக்கு கவிதாஞ்சலி அஞ்சலி அஞ்சலி புஷ்பாஞ்சலி පහසු කර්තව්‍ය. ඉතින් ඇත්තටම ඔබතුමා මේක තෝරගත්ත එක ගැන මම ස්තුතිවන්ත වෙනවා පෞද්ගලිකව. මෙවැනි ගීත මේවා අපේ රසිකයින් මේවා අහලා නැතුව ඇති.
මේ ඔබතුමී කිව්වනේ මමත් ගීත ගායනා කරන්න කෙනෙක් තමයි. නමුත් මගෙත් එක මේ තරහව ඉඳන්නේ අපේ ප්‍රවීණයෝ සහ ආදුනිකයෝ. මම ගොඩක් වෙලාවට විශ්වාස කරන දෙයක් තමයි භාෂාව ඉතාමත්ම වටිනවා. හැබැයි භාෂාවට එහා ගිය දෙයක් තමයි සංගීතය කියන්නේ. භාෂාව අපිට අවශ්‍ය වෙන්නේ යම් කිසි දේශයක යම් කිසි ප්‍රජාවක් අතරේ ඉනකොට භාෂාව ඉතාමත්ම වැදගත්. නමුත් අපි විශ්වය ගැන කතා කළොත් දැන් බලන්න උදම උදාහරණ තමයි අපි හින්දි ගීත රස විඳිනවානේ. අපි දන්නවද භාෂාව මේ පොඩි ළමයි හිටන් කියනවනේ. අපි ඒවැ තේරුම් දන්නවද? වචන දන්නවද? බොරු වචන කී කිය ගයන්නේ නාදය. නාදය තමයි ඉස්මතු වෙන්නේ. එතන තමයි සංගීතය තියෙන්නේ. භාෂාවම නෙමෙයි හැබැයි භාෂාව හරීම වැදගත්. හරීම වැදගත්. මේ අනුවාදනයට කන් දීගෙන ඉන්නකොට ඔබතුමිය කිව්වා වගේ ඒ චිත්‍රරූප මැවෙන්නට ඕනේ. අන්න එතෙන්ට අපි ඇවිල්ලාද කියන එක ගැන තමයි මට තාමත් ප්‍රශ්නයක් තියෙන්නේ. අපේ රසික ප්‍රජාව ඉමේජින් කරගන්න ප්‍රතිරූප මවා ගන්නට ඕනේ. සුසන්තයි මේ ගීතේ ඇත්තට මම ඔබට දුන්නේ නැහැනේ. මොකද මම දුන්නේ වෙන ගීතයක්. ඊට පස්සේ අපි මෙන්න මේ ගීත දෙක දීලා මේ ගීතේද කියලා මට තෝරලා දෙන්න කියලා කිව්වා. අන්තිමට සුසන්තයි දීපු ගීතෙට මම කිව්වා අපි මේක ගමු කියලා. ඇයි මේ ගීතේ තෝරගත්තේ සුසන්තයි? හේතුව මේකයි. එස් රංගන් කියලා හිටිය සුවිශේෂ වාදකෙක් ඉස්සර මේ ගුවන්විදුලි සංස්ථාවේම අප්සරාස් කියන සංගීත කණ්ඩායමේ මෝහන් රාජ් සහයා තමයි ඊට ඉරසයා වෙන් වෙලා රංගිලා කියලා දමිල වාදක කණ්ඩායමක් කියලා ඒකේ මම ලීඩ් ගිටාරේ වාදනය කළේ. විහෙම් පාලපෙරේරා බටලාව සහ මෙල්ලින් එක වාදනය කරා. ඒතකොට නේෂන් ත්‍යාගරාජ කියන ප්‍රවීණ ඩ්‍රම්ස් වාදකයා, මොරිස් කියන බේස් ගිටාරේ, ඔය ප්‍රවීණව කට්ටියක් එක්ක මට ඒ වාදක මණ්ඩලයේ 10ක් විතර කටයුතු කරන්න යෙදුණා ඒ කාලේ. يعني මේ අනු ගණන් වල. ඒ තුලින් තමයි මම මේ ගීත අහන්න පුරුදු වුණේ. ඒ ආර් රහමාන් කියන්නේ 1967 ඉපදිලා දිලිප් කුමාර්, පසුව ඒ ආර් රහමාන් ඉලේරාජගේ ඔකෙස්ට්‍රා එකේ හිටපු ප්ලේයර් කෙනෙක්. ඔහු 92 දී පටන් ගත්තු අලුත් ආකාරයේ සංගීත චින්න චිනාසේ එහෙම ඔයගොල්ලන්ට මතක ඇති ඒකෙන් පටන් ගත්තේ සංගීතය අපි වශීකృత වෙලා හිටේ ඒ කාලේ. ඒකම මගේ නම් ලෙජන් කෙනෙක් තමයි SPB SP බාලසුබ්‍රමණියම්. කියන්නේ ඒ වේරියේෂන්ස් අය කියන ආකාරය මේ මට නම් මේ හිතා ගන්න බෑ. ඇත්තෙම හිතා ගන්න බෑ. කියන්නේ එයා ඒක විතරක් නෙමෙයි ඔය වගේ කියන සින්දුවේ මේ එකම කියනවානේ මේ තවිල් වලට ගහලා හයි ස්පීඩ් කියන බයිලා වගේ සින්දුව උපත් කියනවා. කිසි වෙනසක් නෑ. ඒක තමයි ඕනම එකක්. ඕනම එකක් ගායනා කරන SPB අවසනට අධ්‍යාපනසයි ඉපදිලා 2020 දී අප අතරින් විය වුණා එතුමා. ඉතින් අපේ ලෙජන්ඩ් කෙනෙක්. එයා සහ චිත්‍රා ගායනා කරන චිත්‍රා ශිල්පිනී. මං ඉස්සෙල්ලත් කිව්වා මන් දන්නේ අද ගුරුලි සංස්ථාවේ මම මේ කිය යුතුයි. ස්ථිර වාදකෙක් නෑ අපිට බටනලා වාදනය කරන්න. මේ ගීතේ කොටසයි මේ අපි අද වාදනය කරේ. මේකේ තව සෙකන්ඩ් ඉන්ක්ලූඩ් එකක් තියෙනවා. තනිකර ෆ්ලූට් එක විතරක් යූස් කරන. හරි අමාරුයි. මේ ගීතය හරිම අමාරුයි. D major වල යන්නේ F sharp major කියන තැනට ගිහිල්ලා ආපහු G minor කියන තැන මේ මාර තැන් වලට යන්නේ. මට මේ කොහොම කියලා දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. අමුතු තැන් වලට ගිහිල්ලා ආපහු පිච් එකට එන සින්දුවක්. උඩ ගිහිල්ලා පහළට එන. උච්ච පාදක්වා කියනවා. අනික මේකේ මම කියනවා නෙමෙයි. මම මේකේ හැම පණු කෑල්ලක්ම ලිව්වා. අහලා අහලා. පුහුණුවකින් තොරව, ඒ කියන්නේ පුහුණුවකින් කියන්නේ මේ වගේ එකක් ඉදිරිපත් කරන්න නම් උදේ ඉඳලා හවස වෙනකම් ප්‍රැක්ටිස් කරලා කලින් දවසෙත්ම කරලා එහෙම තමයි මේ වගේ වැඩසටහන ඉදිරිපත් වෙනවා. නෑ මේක කොලේ දැම්මා උපාලි මෙන්න මේ ගහන්න මේ ඔයා මුකුත් හිතන්න එපා. මම ඒ ටු සෙට් පණු කෑලි ටික ඔක්කොම ලියලා තියෙනවා. ඒක බලාගෙන නොටේෂන් එකම රීඩ් කරගෙන යන්න කියලා මේ යන්න කියලා මගේ ඵලයන් කියලා කිව්වෙ මම. ඒකම කරගෙන යන්න කියලා අපරාධ කියන්නේ බෑ. WG උපාරි මේක ඕගොල්ලෝ අහලා බලන්න ඔරිජිනල් එකත් එක්ක අඩුපාඩු ඇති. ඒක මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකනේ. හරි. තාම සාර්ථක WG එක උපාරි එක හොඳට කරලා තිනවා. අර චිත්‍රානේ. චිත්‍රා කියපු කොටසක් තියෙනවා සෙකන්ඩ් වර්ස් එකේ ආලප් කැලක්. ඒකත් ලිව්වේ නෑ. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක දිග වැඩි වෙනවානේ. මොකද ගොඩාක් අවස්ථාවල් තියෙනවා සුප්‍රාන සෙක්ස් එකයි යූස් කරලා තියෙන තැන්. අනික කෝඩ් වර්ක්ස් හොඳ නිර්මාණ මෙව අස්සවන්න ඕනි, අහන්න ඕනි, හොඳ දේවල් අහන්න ඕනි. අපි අහන්න අහන්න තමයි රසය කියන එක අපිට දැනෙන්න පටන් ගන්න. රශ්මි මිස් මේ නොටේෂන් ටික අපි පිටපත් කර ගන්න ඕනේනේ. ඒ අතරේ සුසන්තයා කියනවා නංගි මේ සින්දුව පාන්දර 4 වෙනකන් ලිව්. මේ මං කියන්නේ මේ වැඩසටහනට කලින් කතා වෙච්ච දෙයක්. පාන්දර 4 වෙනකන් මේ ටික ලිව්වා කියලා. ඉතින් ඇත්තටම බොහෝ දිනක තියෙනා වූ එකමුතුයෙන් තමයි මේ වැඩසටහන යන්නේ. සහ උපාලේය ගැන මතක් කරා අපේ ඔකෙස්ට්‍රා එක ගැනම කියන්න ඕනේ. ඒ අතරේ සුසන්තයා කියන තව දෙයක් තමයි ජයලාල් ඉන්නවනම් මට බයක් නැහැ.
රීඩින් වලට ආය දෙයක් නැහැ. උපාලි ඉන්නෝ නම් මට බයක් නැහැ. එහෙම අර හිතේ විශ්වාසයෙන් තමයි අපේ ඔකෙස්ට්‍රාගේ සියලු දෙනත් එක්කම වැඩ කරගෙන යන්නේ. ඇත්තටම මේ වැඩසටහන ඔයාට සේනානි මෙහෙම නෙමෙයි කරන්න තිබෙන්නේ. මේක ලයිව් ඔඩියන්ස් එකක් දාලා සංවාදාත්මක ස්වරූපෙන් කරන්න තිබුණ වැඩසටහනක් මන්නම් හිතන්නේ. දැනන අවස්ථාවන් තියෙනවනේ. ඔව් ඇත්තටම මෙහෙමයි සේනානි මේ මම ඒකයි කිව්වේ මේ අපි එක එක යුග නියෝජනය කරන්නේ. එක එක යුගනේ මේ වර්තමානයේ කියන්නේ අමුතුම යුගයක් නේ. එතකොට දැන් අපේ දරුවපව මගේ දරුවපව ඔවුන්ට ඇසෙන දේ තමයි ඔවුන්ගේ මනස දුවන්නේ. පවුල් කුටුම්බය තුල ඔවුන්ව සකසා ගන්න එක වෙනම දෙයක්. නමුත් ඒ පැය කීපය ඇතුළත ඔවුන් ගෙදරින් පිටට ගියන් පස්සේ ඔවුන් යන්නේ වෙනම ලෝකයකටනේ. එතකොට ඔවුන්ට ඇසෙන්නේ නැති දේට ඔවුන්ට හිත යන්නේ නැහැ. ඉතින් ගුවන්විදුලිය හරහා හරි මේවා අස්සවනවා නම් ඉතාමත්ම වටිනවා. අපි තරුණ පරපුරට වැරදි කියනවා නෙමෙයි, කොච්චර දක්ෂය ඉන්නවද මේ තරුණ පරපුරේ. ඒ අය අතරේ බොහොම හොඳ නිර්මාණ ඉදිරිපත් කරන අය ඉන්නවා. එක තැනකදී කිව්වහම අර රියැලිටි වැඩසටහනවල සමහර මුල් කෘතිය ගායනා කරන අය සමහර අවස්ථාවල කියනවානේ අපි කිව්වට පස්සේ තමයි ඒවා ෆේමස් වුනේ. එහෙම කියපු අවස්ථාවලුත් තිබුණා. නමුත් මේ වර්තමාන තරුණ පරපුරේ හරිම දක්ෂ අය ඉන්නවා. එහෙම ගායනා කරපු ගීතයක් අපි මේ ළඟට තෝරගත්තා. මේ ගීතය රචනා කරන්නේ අමිල තේනවර, දක්ෂ ගීපද රචකයෙක්. ඒ වගේම සංගීතවත් කරන්නේ අරුණ ජයවර්ධන. අනුෂ්කා මදුභාෂිනි මේ ගීතය ගායනා කළේ. බොහොම මෙහිරට ගයලා තියෙනවා එහි මුල් කෘතිය. අද ගායනට අප ආරාධනා කරනවා සරල ගී ගායන ශිල්පිනි විශාරද දේවිකා චතුරාණිට. 1 2 1. ඍතුනු තෙන් ජීවිතේ Thank you.
නූතෙන් ජීවිතේ අපි කියන මේ තරුණ පරපුර අමිල තේනවර අරුණ ජයවර්ධන අනුෂ්ක මදුවාෂිනී ඒ සුසංයෝගයේ වගේම අද ගායනා කරපු විශාරද දේවිකා චතුරානි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලගේ ගායන ශිල්පිනිය. ඒ කියන්නේ මේ ප්‍රවීණ පරපුරේ කිහිප දෙනෙක් ඇරෙන්නට අනේ අලුත් අයත් එක්ක තරහක් ගැටුමක් තියන අය නෑ. හැම කෙනෙකුටම තමන්ට දෙන්නට පුළුවන් උපරිම දේ නිසියාකාරයේ ක්‍රමවේදයකට ලබා දෙන්න තමයි අපේ ජ්‍යෙෂ්ඨිය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. සමහර වෙලාවට අර මත ගැටුම් හිඳ වෙන්නේ නැති පිළිගන්නේ මේ අය අපිත් එක්ක තරහට තමයි මේ දේවල් කියන්නේ කියලා වැඩි දෙනෙක්. හැබැයි මේ තියෙන්නේ බොහොම මිහිරට ගැයෙන ගීත. මම ඒක තැනක හිර වෙලා ඉන්නවා. එතුමිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයක් වුණාට ගීතයේ ගීපද රචකයාට සංගීතඥයාට වාද්‍යවේදියාට වැඩි තැනක් දුනට එතුමිය ප්‍රවීණ ගායන ශිල්පිනියක්. හැබැයි අද ඉන්න තත්ත්වය අනුව මට එතුමියට ගායනා කරන්න කියලා ආරාධනා කරන්න බෑ. අසනීප තත්ත්වයෙන් ඉඳගෙන තමයි වැඩසටහනට සහභාගී වෙන්නේ. නැත්තම් මම මේ ගීතයක කොටසක් හරි එතුමිය ලැබුවා කියවනවා. අද මම ඒක කරන්නේ නැහැ එතුමියට අපහසු නිසා. රශ්මි මිස් අපි මේ ගීතේ පැත්තට යමු. මේ ගීතේ ශ්‍රවණය කරද්දි මට හිතුණා මේ වකවානුවේ මෙහෙම ගීත නිර්මාණය වෙනවද කියලා. නේද? ඇත්තටම පුදුමයි, පුදුම සහගතයි. මේ වකවානුව කියන්නේ මේ 2010 පස්සේ වකවානුව කියන්නේ මහා අමුතුම කාල පරිච්ඡේදයක්නේ අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාල පරිච්ඡේදයේ මෙවැනි ගීත සහ මෙවැනි ගායනාවන් බිහි වෙනවා කියන එකත් එක්තරා විදියක අනේ මන් දන්නේ අභියෝගයක්ද විශ්වාස කරන්න බැරි දෙයක්ද මොකද්ද වචනයක් මට එන්නේ වාසනාවක් කියලා හිතමු. ඔව් බොහෝමත්ම මොකද්ද කියන්නේ මේ ගී තනුවට සෞම්‍ය ලගන්නසුළු තනුව සහ ඒ පද රචනය ගත්තාම එතකොට ඒ දෙකටම ඉතාමත්ම සාධාරණ විදියට හඬ භාවිතා කරලා තිබෙනවා. මම ඇත්තටම මේ අනුෂ්කා මදුභාෂිනී කියන ඒ ගායන ශිල්පිනියගේ ගීත මම අසලා නැහැ. මේක තමයි ওই පළවෙනි වතාවට ඇහුවේ. ඒ නිසා මට වැඩි දෙයක් කියන්නට බැහැ. මොකද ඇයගේ හඬ ගැන දන්නේ නැති නිසා. දැන් මේ ගීතය ගැන කතා කළොත් මේ ගීතයේ ඇසෙන විදියට මේ මෙලඩිය එක එහෙම නැත්නම් මේ තනුවට බොහෝම අපූර්වට හඬ සකසාගෙන තිබෙනවා අනුෂ්කා. මොකද මම ඉස්සෙල්ලා කිව්ව දේ නැවතත් කියන්නට සිද්ධ වෙනවා. අපේ දරුවන්ට නොතේරෙන දේත් ඔන්න ඔතන තමයි. ඒ කියන්නේ පදමාලාවට අනුව සකස් වෙච්ච සංගීතය. හැබැයි ඒක එහෙම කියන්න බෑ. අපි දන්නේ නැහැ මේක සංගීතයට මුසු වෙච්ච පදමාලාවක්ද කියන. කෙසේ නමුත් පදමාලාව සහ සංගීතයට ඉතාමත්ම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා මේ අනුෂ්කා. අද අපේ තරුණ පරපුරේ දුවදරුවන්ට නොතේරෙන තැනත් ඔන්න ඕකයි. කොතෙන්ටද තමන්ගේ හඬේ තියෙන අලංකාරය යොදන්නට ඕනේ, කොතෙන්ටද නොයදන්නට ඕනේ කියන ඒ නොතේරෙන බව ඉතාමත්ම ඛේදනීයයි. ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම අනුෂ්කා බොහොම හොඳට ඒ ගීතයට තනුවට කිසිම අනවශ්‍ය බලපෑමක් කරලා නැහැ. මම හිතන්නේ ඒක තමයි හොඳම වචනේ. අනවශ්‍ය බලපෑමක් නොකර බොහොම සෞම්‍ය විදියට ගායනා කරලා තියෙන ඇත්තම සාර්ථක ගීතයක්. සහ දැන් මෙතුමා ගැන කතා කරන්න එපැයි අපේ සුසන්ත මහත්මයා ගැන. එතකොට ඒ ගීතයේ තිබෙනවා මේ ඉතාමත් අපහසු තැන්. අර වයලින් පාට් එකක් එහෙම තියෙනවා. හරිම අපහසු තැනක් වාදනය කරන්නට. සහ දේවිකා බොහොම හොඳින් ගායනා කරා. ඒ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමක් නෙමෙයි නේද? බොහොමත්ම හොඳට. ඉතින් මෙතනින් සිද්ධ වෙන වැඩ මම හිතන්නේ නරක් වෙනවයි කියලා නේද? බොහොමත්ම හොඳට. අපේ වචනේ කියනවා නම් ඉතාම සාර්ථකව වැඩේ කරලා තියෙනවා. අනුෂ්ක මදුවාෂිනීට සහ මුල් කෘති අයිතිකාරියට සහ අධිකයි අපේ ශිල්පිනිය විශාරද දේවිකා චතුරානිට රශ්මි මහත්මියගේ ඒ ප්‍රශංසාව හිමි වෙද්දී වයලින් පාට් එක ගැන සහ
අසේලවන්නේ ආරච්චි ගැනත් කතා කරන්න වෙනවා සුසන්තයි. ඕන මේකයි දැන් අපි ඉස්සෙල්ලා කතා කරා අද සංගීතයේට අපේ පුරි දොසක් තිබුණ සමාජවල මෙන්න එකට පිළිතුරු. මේ තරුණ පරපුර අද නිර්මාණය කරපු තාම හොඳ ගීතයක්. තාම රසවත් මනසට සුවයක් දෙන ගීතයක්. මම හිතන්නේ මුල් වාදනයේදී තිසර බණ්ඩාර තමයි වයලින් එක ප්ලේ කරලා තියෙන්නේ. ඉතාම අමාරුයි අර පරටින් ප්ලේ කරනවා කියලා කියන්නේ අපි අති උච්ච ස්වර වලින් යන්නේ. මේ ගීතේ තනුවත් හරිම ලස්සනයි. මොකද ගීතයත් එක්කම කවුන්ටර් පාර්ට් එකක් ඇතුලෙන් යනවා සෝලෝ වයලින් එකකින්. ඊ රෙකෝඩින් එකේදී එහෙම. හැබැයි මේක මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඒකට නොදෙනුවත් වෙන විදිහට අසේලවන්නේ ආරච්චි හොඳ උත්සාහයක් කරන් ඒ කියන්නේ පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන් මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක. මොනවද එඩිට් කළා නෙමෙයිනේ නේද? ඔව් 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 අන්න ඒ වෙලේම සජීව ප්‍රතිගත කිරීම. ලොකු පුහුණුවකින් තොරව. ඉතින් අසේලවන්නේ ආරච්චි ඒකට හොඳ සාධාරණයක් ඉදිරිපත් කරා කියලා මම කියන්න ඕනි. දේවිකා චතුරාණිත් හොඳ ගායනයක් තෙම ඒකට සිදු කළා. ඒ තමයි පිළිතුරු. අර කියන කතාවලට පිළිතුරු තමයි මේ වර්තමාන පරපුරෙන් ලැබෙන්නේ. ඒ ප්‍රතිනිර්මාණය වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් සමග ඔබ අපි කෙටි විරාමයක් ලබාගෙන යලිත් මුණ ගැහෙන්නට සූදානම්. CTFN ලෝව පුරා www.slbc.lk නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සුයාම Melody of Freedom තතක ජොන තක දිවි තක ජොන කඩතක තරි කඩතුම් කඩතක තරි කඩතුම් කඩතක තරි කඩතුම් කුන්ත කුන්දට කුන්ද තකුන්ද ගත ඩගති කඩතක තුර ජිත් කඩතක තුර ජිත් තකුර ජිත් සර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් අපේ මුණ ගැහිමේ අවසන් අංගය තමයි මේ දැන් උදා වෙලා තියෙන්නේ. අද ඔබ වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම අර්ථකන්වන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීතා මහත්මිය, සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතයේ මෙහෙවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වාද්‍ය වෘන්දේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරප්පරම. අපි අනුවාදනයට කලින් මේ කොටසෙදි ගීතය තමයි රසවිඳින්නේ. මේ තරමක් පැරණි ගීතයක් 1955 වසරේ තිරගත වුණු මතභේදයේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. මිනර්වා චිත්‍රපටයක් විදිහට මේ නිර්මාණය වුණේ මැඩ්‍රාස් ඇන් ෆිල්ම් සෙන්ටර් සිටඩෙල් වල නිර්මාණය වෙච්ච චිත්‍රපටය. PW ජයමාන්‍යන් අධ්‍යක්ෂණය කළා. රංගන ශිල්පීන් ශිල්පිනන් වර්ෂයෙන් හිටියේ ඉදි ජයමාන්න, PW ජයමාන්න, රුක්මණි දේවි සහ සේනාධීර කුරුප්පු. සිංහල සිනමා වංශ කතාව ගත්තොත් 28 වෙනි චිත්‍රපටයේ විදිහට සිනමා ශාලා 120ක එකවර තිරගත වෙලා වාර්තාවක් පිහිටවපු චිත්‍රපටයක් තමයි කලසුදු චිත්‍රපටයක් විදිහට මේ මතභේදයේ චිත්‍රපටය කියලා කියන්නේ. මේ ගීතය රචනා කරන්නේ ඒචිද සොයිසා, සංගීතවත් කරන්නේ ආරේ චන්ද්‍රසේන සූරින්. රුක්මණී දේවිය ගැයූ ගීතය අද ගායනට ආරාධනය සරල ගී ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරාණිට. Oh,
මතභේදයේ චිත්‍රපටයට නිර්මාණය වුණු මේ ගීතය රුක්මනී දේවිය කැයෝ ගීතයක්. ඇයගේ හඬ නිරන්තරයෙන් සිහිපත් වෙනවා වගේ රශ්මිමි සර ගීතේ බොහොම සරල වචන ටිකක් තියෙන්නේ. හැබැයි ඒකේ ගයන ගැයුම හරිම අපූර්වයි. අපි රුක්මනී දේවිය ගැන කතා කරමු. ඔව් ඇත්තටම මේ මම කලිනුත් සඳහන් කරා 70 දශකයේ කියන්නේ මගේ කුඩා අවධිය. එතකොට මේ ගීත අපි මම ඇහුවා. මම අර කලිනුත් සඳහන් කරා වගේ අපි මේ යුග නියෝජනයක් මේ කරන්නේ. රුක්මනී දේවියගේ හඬින් සහ ඒ සංගීත සංයෝජනෙන්. අහනකොට ඇත්තටම මාව රැගෙන යනවා මගේ කුඩා අවධියට. හැබැයි මගේ දරුවෝ කැමති නැහැ ඒ පැරණි ගීතේ අසන්නට. ඔවුන් හුරු වෙලා තියෙන්නේ නව තාක්ෂණයට. ඒක කිසි වැරද්දක් මම නම් දකින්නේ නැහැ ඇත්තටම. රුක්මනී දේවිය ඇත්තටම මේ බටහිර ආරයට නැඹුරු වුණ කෙනෙක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. මම දැකලා තියෙනවා එතුමියව ලයිව් දැකලා තියෙනවා. එතකොට එතුමිය සිංහල ගීත ගායනා කරන්නේ ඉංග්‍රීසියෙන් ලියාගෙනලු. එහෙම. එතකොට මෙවැනි ගීත ගයන්නට එතුමිය කොයිතරම් ඔබ දන්නවද කොයිතරම් එතුමිය කැප වෙලා තිබිලා තියෙනවද? මේ ගීත අපි මදකට අමතක කරොතින් අර වෙනමම හඬ සිරිබුද්ධ ගයා. ඒ ගීතේ ගායනට කලින් රූපසිංහ මාස්ටර්ගෙන් එතුමිය මේ හඬ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් ඒ තරම් කැපවීමක් කරලා තමයි ඇත්තට මේ ගීත ගායනා කරලා තිබෙන්නේ. එතුමියගේ තිබෙන ඒ බර හඬ අද මේක අහනකොට මට හිතුණා අපේ දරුවන්ට උචිත විදියට සුසන්ත මහත්මයා ඒක නව සංයෝජනය කරලා තිබෙනවා අපේ දරුවන්ට අසන්න කැමති විදියට. මොකද ඕන් කැමති නෑ. මොකද තාක්ෂණයක් නෑනේ අර පරණ රෙකෝඩින් නේද, පරණ ඒ වාද්‍ය භාණ්ඩ. අපේ දරුවෝ කැමති වෙයි ගොඩාක් දුරට මේ ගීතය අසන්නට සහ මේ වකවානුවේ ජීවත් වෙන නව පරපුර කැමති වෙයි මං හිතන්නේ මේ ගීතය මේ විදියට අසන්නට. අපේ යුගයට මුල් කෘතිය, නවීන යුගයට අනිවාර්ය කියලා කියමු. ඔද මේ ගීතය රශ්මිස් කිව්වේ අර පරණ මෙවලම් වලින් අහද්දි පොඩ්ඩක් අර පැරණි ගතියක් තියෙනවා. දැන් අද අපි ඒක අර දැන් ක්ලැරිනට් සංගීතය වුණත් ක්ලැරිනට් භාණ්ඩෙන් වාදනය කරන වුණත් මේ ඔක්කොම නව තාක්ෂණයෙන් ඇහෙනකොට නව තාක්ෂණයකට මෙතන අපිට ලොකු තාක්ෂණයක් නැහැ. හැබැයි අලුත් විදිහට ඇහෙනකොට හැබැයි ක්ලැරිනට් එකත් මේ වාදනය වෙලා තිබුණා නේද? ඔව් ක්ලැරිනට් එක කීබෝඩ් එකෙන් වාදනය කරේ. අපි දරුවෝ ඕවා දන්නෙත් නැහැ නේ. දරුවන්ට ඇහෙන්නත් අර පරණ අර ග්‍රැමෆෝන් විදිහට ඇහෙන එකනේ. දැන් මේක හොඳ තත්ත්වයේ තියෙනවා. අනික අද දේවිකාගේ ගායනය මේක හරි අමාරු ගීතයක්. සරලව පෙවුනට හරි අමාරු ගයන්න ගීතයක්. දේවිකා චතුරානි ඉතාම සජීවී ගායනයක් වශයෙන් ඉතාම හොඳට අද ගායනා කරා. ඒටත් ඒ ප්‍රශංසා ලැබෙන්න ඕනේ. දේවිකත් රණිතය වගේම තමයි මෙතන පුරුදු වෙන්න වෙලාවක් නැහැ, පුහුණු වෙන්න වෙලාවක් නැහැ. මුල බැලුව, මැද බැලුව, අග බැලුව ගීතේ ගායනා කරා. එකවරින්ම මේ ගීතේ ගායනා කරා. අපි වැඩසටහනේ අවසන් අනුවාදනයේ රසවින්දිනට සූදානම්. මේ චිත්‍රපටයකට ඇතුළත් වුණු ගීතයක් කස්තුරි සුවඳ චිත්‍රපටයේ ගාමිණී මාලනී නියෝජනය කරපු යුගයක්. කරුණරත්න බේසේකර සුරින් මේ ගීතය රචනා කළේ සරත් අසනායකයන්ගේ සංගීතයට. එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක ගැයූ ගීතය අද අපි අනුවාදනයක් ලෙස රසවිඳිමු. 1 2 3 4
රශ්මි මිස්. සරත් අසනායකයන් කියන්නේ අපේ චිත්‍රපට සංගීතය වෙනමම දිශාවකට ගෙන ගිය අති දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් නේ. මොකද අපි මුල් යුගයේ අර හින්දි ගීත වලට පද යොදාගෙන අපි සංගීතයත් එසේමයි මෙතුමා අපිව ගෙනිච්ච වෙනමම පැත්තකට අපේ චිත්‍රපට සංගීතයනේ. බලන්න කොයිතරම් මියුරු තනුවක්ද කියලා, සහ සංගීතය පැත්තෙන් බැලුවොත් සම්පූර්ණයක් නේද තනුව, සහ සංගීතය පැත්තෙන් බැලුවොත් ඉතාමත්ම අපූරු ගීතයක්. මෙතුමාගේ අපේ සුසන්ත මහත්මයාගේ නව සංගීත සංයෝජනයේ දී මම ඇත්තටම මේ ඔරිජිනල් ගීතේ මේකේ වැඩි වෙනසක් දුටුවේ නෑ, ලොකු වෙනසක් දුටුවේ නෑ. අර වාද්‍ය භාණ්ඩ තුනක් යොදාගෙන තිබුණා නේද, ඒකට වාද්‍ය භාණ්ඩ තුනක් යොදාගෙන ඒ සංකලනය දුටුවා. නැත්තම් අර වොයිස් එකේ කටහඬේ තියෙන අඩුව විතරයි, නැත්තම් අර සංගීත සංයෝජනයේ ලොකු වෙනසක් මම දුටුවේ නෑ. මම හිතනවා මේක ගොඩක් සාර්ථකයි කියලා. අනිත් අද අපි ඉදිරිපත් කරපු අහපු ගීතත් එක්ක අනුවාදන බලද්දි මේක ගොඩක් සාර්ථකයි කියලා මට හිතුණා. මේ මොකද ලොකු වෙනසක් මම දුටුවේ නෑ. දැන් ඔබ නිතරම හැමතිස්සෙම කිව්වනේ මේ ඔකෙස්ට්‍රා එක අඩුයි, ලයිව් මෙහෙමයි, අපි ප්‍රැක්ටිස් කරේ නෑ, එහෙම කිකේ හැමතිස්සෙම කිව්වනේ. ඒ අඩුව මම මේකෙන් දුටුවේ නෑ. සුසන්තයි, අර සරත් දසනායක කියන සලකුණත් එක්ක චිත්‍රපට සංගීතය කියන එකත් අපිට ඇහෙනවා දැනෙනවා වගේ වගේ ගීතයත් එක්ක අපි කෙටියෙන් හරි ඒ ගැනත් ටිකක් කතා කරමු. මම ඉස්සල්ලත් කිව්වේ මේ මම අනුගමනය කරන කෙනෙක්, ෆලෝ කරන කෙනෙක් වගේ තමයි මේ සරත් දසනායක මහත්මයා. මම ඉස්සරින්දම්ම ඉස්සල්ලා ගීතයක් ගැයුවා මල්ලියකම් චූඩමාණික්කේ ෆිල්ම් එකේ. ඒ ගීතයත් සරත් දසනායක මහතාගේ සංගීතය. මේකත් සරත් දසනායක මහතා මන්නේ. ඒ ගීතේ මේ ගීතේ වෙනස සහ එතුමාගේ ගීතවල තියෙන ලොකු ලක්ෂණයක් තමයි වයලින් වලින් ගන්න වැඩ ටික. වයලින් වලින් ගොඩාක් වැඩ කොටසක් ගන්නවා. සහ මම පෞද්ගලිකව කැමති අර කවුන්ටර් මෙලඩිස් කියන එකට මම ගොඩාක් කැමති. ඒකද එතුමා ගොඩාක් ඔය එතුමාගේ චිත්‍රපට සංගීතයේදී ඒ දේ යොදාගෙන තියෙනවා. අනික ඉස්සර අපේ රටේ තිබුණු හින්දි ගීතවලට පිළිතුරක් වශයෙන් පසුකාලීනව දැන් මුල් කාලීනව සමහරවට ජෝතිපාලයන් වුණත් අර ඒ කාලේ ක්‍රමේ එකයි නතු එතුමාගේ වල දක්වත් නේ හින්දි ගීත වලට සිංහල වචන දාලා තමයි ගයන්න උනේ. එහෙම තමයි ඉල්ලුම තිබුණේ. පසුව ඒහා සමානවම අපිට හිතෙන්නේ මේ සරද්දසනායක මහත්තයාගේ ගීතයක් කරපුවා මේක එක හින්දි එකක්ද ඔරිජිනල්ද කියලා හිතෙන මට්ටමටම එතුමා මේ අපිට සමීප වෙන්න ලක්ෂණ යොදාගෙන, ඒ කියන්නේ හින්දි ගීතයේ තියෙන බරතාවය, ඒ කියන්නේ අර වයලින් වලින් අර තියෙන වැඩ ප්‍රමාණය ඒහා සමාන. එතුමා ගොඩක් වැඩ කොටසක් කරා සිංහල සංගීතේ. හැබැයි අගයීමට ලක්ුණා මදී කියන මට හිතෙන විශිෂ්ට සංගීතඥයෙක්. අගයීමට පත් වුණා මදී කියලා හිතන සංගීතඥයන්ව මෙවැනි වැඩසටහන් වලින් තව තවත් අගයන්නට ඉඩක් සලස ගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. කොහොමනත් අදට අපිට මෙලඩි ඔෆ් රිදම් වැඩසටහනෙන් සමුගන්නට තමයි වෙලාව ලඟ වෙන්නේ. කතා බහ මොන දේ කරත් කෙලවරක් වෙනකොට අපේ වාද්‍ය වෘන්දයේ අලුත් සිහිපත් කරන්නට වෙනවා. අද අපේ ලොවක් පරිසිදු වාද්‍ය වෘන්දයේ මතක් කරන්නම් තබ්ලා වාදනයේ විදිත රණවීර, SPD සිසිර ධර්මරත්න, බේස් ගිටාර් ප්‍රසාද් සිල්වා, ලීඩ් ගිටාර් සුදත් දිල්රුක්ෂ, මැන්ඩලින් ඉත් සුදත් දිල්රුක්ෂමය අද වාදනය කළේ, රිදම් ගිටාර් නිහාල් ප්‍රියන්ත පෙරේරා, කීබෝඩ් හසන්ත ජයලාල් සමග රංග පුෂ්පකුමාර, වයලින් ෂෙල්ටන් විජේසේකර, WJ උපාලි, දර්ශ රත්නායක සමග අසෙල වන්නියාරච්චි, සිතාර් දිලුෂ රවින්ද්‍රනාත්. සංගීතය මෙහෙයීම සහ සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාදිවේදී සුසන්ත මතරප්පෙරම සහෘදය, නද සංකලනයේ තරඳ දිසානායකගෙන් මෙදිරි සහය දිනේෂ් ප්‍රියන්ත සමග ඉසංග හේවගේ සම්පත් දායකත්ව ලබා දුන්නේ ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති රශ්මි සංගීත මහත්මිය. අසනීප තත්ත්වයෙන් උනත් ඔබතුමිය ඇවිත් අද මේ කරපු සරල සුගම අර්ථාන්විත පැහැදිලි කිරීම වලට ඔබතුමියට විශේෂයෙන්ම ස්තුතියි. මොහොමත්ම ස්තුති සේනානි. ඇත්තටම සුබ පතනවා. කලින් කිව්වා වගේ උඩු ගම්බලා යන්න වෙරදරන මේ වැඩසටහන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා අනුවාදන කලාව මේ වැඩසටහන තුලින් ලංකාවේ ප්‍රචලිත වේවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමියට. අද නිදර්ශන ගායනාවන් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පිනි විශාරද දේවිකා චතුරානි සමග සරලකී ගායන ශිල්පී සංජීව ලසන්ත, අධීක්ෂණය සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත් මහත්මා, නිෂ්පාදනය සේනානි වික්‍රමසිංහ, ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ සහ සිට FM ඉදිරිපත් කිරීමක්. අප තවත් දිනක සොඳුරු සැඳෑවක මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. 1, 2, 3, 4.
Thank you.